අයිබවන් සුබ සන්ධහාවක් හිරිදා සිත්නේ තසපු අයි ආරම්භ කරන්නට සෝදා නම් වන්නේ. නිරිදා සිත්නි තසපු ආරම්භ කරන්නට සැරසෙන මොහොතඒේ අපිසිහිපත් කරන්නට ඕනම් මෙරට බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්නට පුරෝගාමී වුණු පූජනී වන්දනයේ බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ නිතතින්ම රය පහන් වන තුරාවට අසිරිමත් වූ සම්බුදු රජාණ වහන්සේ සිහිපත් කරන වූ පින්කම් මාලාවත් දිගින්දිගට ලංකාව පුරාම ක්‍රියත්මක් කලා. එලෙසින් අසිමත් තවත් පේකමක්. යල් හොම පෝ් ලි යිතනයේ අධිපතිතුමන් මළු චේවාවසම් ඇදිතුමන් තමන්ගේ නොමසුරු දන පරිත්‍යයාගෙන් සිදු කරන්නට කටයතු කර තිබෙනවා ස්වර්ණමාලි සෑරතුන් අපියස. එපින්කම මාර්තතු විසිි පස් වනිදයි පැත්තෙන්නේ. හස තු ම්ඹ වන පින් ම පසු දෞදෑසන හයදක්වා කරනව පැවැත්ව වෙන බදුරජණන් හන්සේගේ ගුණ දේශනා කරෙන්න්න වූ පින් කම්මාලාාවක් ධර්ම දේශ ලා ිලප්‍රක ගෞරන දේකයන් හන්සේලගේ වැඩමවෙන් සිදුුවන සිරිමත් පින් මට එකතු වන්නට ඔබට ආරාධනා කරම නවයි සිත්නෙ අසප අපි පිවිසෙන් ට සෝදා නම් වන්නේ. ද ේ ෞරවේ ාධන ලා නෙ අසප ට, බිහිල්ල ීල හිතා ර්‍ය ේ සනවාස, ෝචනිය වන්දී බලගොඩ. රාධහ ස්වාමින්න්හන්සේට එහසේ මහත් වූ ගෞරවන මස්කාර පූරකව චේතනාවෙන් යුක්තව පිළිගෙන ඇරයොම් කරනවා උන්හන්සේට එය අසිරිමත් වූ සිද්න තසපුව ධර්මානු ශාසනාව පවත්වන්නට අවසරයේ ස්වාමින් හන්ස සාධහෝ සාධහු සාධහෝ. සමන්තා චක්කවා ලේසු අත්ත්‍රාගච්්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදම් ධම්මස් සවෙන කාලු අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සුවි සුද්ධ සීලේ සුසිින්ධුපමස්ස සමාධිධම්මේසු පටහබි සමස්ස අනන්ත ඥාන සුගගනුපමස්ස නමාමිසිരසාසිරිගෝතමස්ස පිරිසිදු සිල් කද සමුදුරසේமா නිසාල සමාධිය මිහිකතසේமா අනන්ත ඥානය අහසක්සේமா සිරිපා අभියස පිණිපාවේවා මූහන්ධ කාරසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතුූපමස්ස දෝසප පවාහේසු මේගූපමස්ස නමාමිසිරසාධම්මාම තස්ස මොහඳුර සිදලන ලාහිරු සේමා සසර දියඹමැද පහුරක් සේමා කෙලෙසන් කිලුටු හලවැස්සක් සේමා සද හම්රුවනට පිණිපාවේවා. පටිපත්ති සාරේ සු සම්මාටිතස්ස උජුභූත මංගේ සුයානාගතස්ස කුසලේ සුදම්මේ සුखෙත්තුපමස්ස නමාමිසිරසා සුගතෝරසස්ස පිළිවෙත්න් සරුවෙයි සුවදක් සේමා දම්රසධනවයි මහිරක් සේமா පින් ගගගලන නිම්නය සේම මහසංගරුවනට පිණිපාවේවා සාධු साधु साधु नमो तस्वतो अर् समबुध नमो तस् भगवत तो, अर् तो, सम्मा से නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුදදුදස්සෙ යෝසෝසාරිපුත්ත අරියසාාවකෝ තතාාගෙතේ ඒ කන්තෙගතු අभිප්පසන්නෝ නෙසෝතතාාගෙතිවා තතාාගෙතසාාසනීවා පංකේයවා විච්චිකිච්චෙයවාති හැම දෙනාටම තෙරවන් සරණයි අතිපූජනීය මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනේ සිද්න තසපුුවෙන් අදම උතුම් ධරමදානමේ පින් කම සිද්ධ කරන්නේ ලේ ක්‍රස්ට් රෙසිඩන්ස් මණ්ඩාවිල පදිංචි කෙනනුසා එරානාා ධර්ම රද්න මැතිනය බොහමස්්‍රද්ධාවෙන් තිදස් විසතුනේ තුන් එනිමාසේ විසිවන දිනට වය සෞරුද්දක් සම්පූර්ණවන ශයෙන් ඉන්සර විතාන තන්ත්‍රීගේ පුතනුවන්ට නිරෝගි සපලැබේවා කියල ධයාබර මක් ලෙස ම උතුම් ධරමදානි ලබාදිල ප්‍රාර්ථනා කරනවා සියලු ලෝගවාසය දෙවියන්ට මේ පින් අනුමෝ දංවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ දෙබි මිනිසුන්ගේ ජීවිත ගැන මනාව අවබෝධ කලා පමණක් නිෙවෙයි සියලු සත්වයන්ගේ ජීවිත විෂයෙහි සනාතන සත්‍ය යකුමක් දැයි බුදුරජාණන් වහන්සේ අවබෝධකොට බදාලා. එසේ අවබෝධ කරගත් ධර්මය සිරි මුවමඩලින් දෙබිමිනිසුන්ගේ හදසන්තාන සුවයෙන් පොරවාලමින් දේශනා කරපු හැටි හරි මිහිරී පුදුම සහගතයි. කල්පකෝටි ගණනකින්. ලොව පහළ වන අසහාය මුනිරුවන සම්බුදුරුවනයි ඒ බුදුරජාණන් වහන්සේ මහා ඉරමඩලක් වගේ අපි උදේහවා දක්කින ඉරමඩල්ල සඳමඩල කිසියම් නියමිත කාලයක් නියමිත ප්‍රදේශයක් ඒ ආලෝක කරමින් උදාව බැසයනවා බුදුරජාණන් වහන්සේ නම්මූ හිරුමඩලින් ආලුකමත් වෙන්නේ දෙබිමිනිසුන්ගේ හද සන්තාන සිත් මැඳුරු ආලෝකමත් වෙනවා අප්‍රමාන පිරිසකගේ සීමமா රහිත පිරිසකගේ සිත් සතන් ප්‍රභාස්වර භාවයින් පිරියනවා සම්බුදුරන් හිරු මඩල උදාාවීමෙන් දුරවෙලා යන්නේ මෝහේනමැති ගනාන්ධකාරයයි උදාහිරු මඩල උදා සඳ මඩලත කිසිදාක මෝහාන්දකාරය නැති කරන්න බෑ අන්ධකාරයන් අතර මොහන්දුුර සදිසි අඳුරක් නැති බව වදාළේ බුදුරජාණන් වහන්සේ ලෝකාන්තරික නිරය සත්ව ලෝකාන්තර තියෙන ගනාන්ධකාරම නිරය ඒ ලෝකාන්තරික නිරයේ කෙනෙක් උපන්නොත් තමා හා තවත් අය ඉපදිලා ඉන්නවා කියලා නොපෙනෙන තරම බලවත් ගනාන්ධකාරයක් ඒ ලෝකාන්තරික නිරය තියෙනවා සක්වාතල තුනක් අතර තමයි ලෝකාන්තරක නිරය පිහිටන්නේ. අකුසල් දහම් සමාධන් වූවෝ ඒ නිරයේ උපදිනවා. ඉතින් පින්වතුනි ඒ ගනාන්ධකාර නිරයේ ඇති ගන භාල අඳුරට වඩා වැඩි අඳුරක් අපේ හද සන්තානබල අනාධිමත් සසරක සිට පිහිටා ඇති බව බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ගනාන්ධකාරයට කියන්නේ මෝහාන්ධකාරය කියලා. මොහදුර දුරු කරන්න පුළුවන් එකක්ම හිරු මඩලයි තුන්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ නම්මූ හිරුමඩල ඒ හිරු මඩල උදා නොවූ කල මෝහාන්දකාරය දුරු කරන්න වන්න මොහම ආලෝකයකටවත් බෑ එනිසා බුදුරජාණන් වහන්සේ නම් වූ රම් හිරු මඩල සංසාරයේ නැමැති නුබකුස අරා අහකාසතලය අරා නැගුණ යුගයක ඒශ්‍රී සද්ධරම මේ නමැති රස්මිමාලාවන් අප හදසන්තාන තුළට පිවිසෙන යුගයක ඒශ්‍රී සද්ධරමය නැමැති රස්්මිමාලාවෙන් මෝහාන්ධකාරය බිද්ධමනය කරන්නට අපි යුහු සුළුවෙන්නට ඕන. අපට එව් දෙෙසා වුවමනාවක්ති එන්නට ඕන. අඳුරට ආවඩන කෙනෙකුට ආලෝකය ප්‍රියනෑ ආලෝකය ප්‍රිය කෙනා අඳුරට ආවඩනිි නෑපින්හතුනිි එනිසා. අපි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මාලෝකයට ප්‍රියකරන පිරිසක්. මොහඳුරට ආ නොවඩන පිරිසක්. මොහඳුරින් අතමිදනුුවස් බුදුරජාණන් වහන්සේගේ දහමි කැලුම් හදවතට යොමුකරගෙන අපේ ජීවිතයහි යහාභභාවයන් අවබෝධ කරගනිමු. එව උදෙසා හැම දෙනාර්මමේ ඇහෙන ශාන්ත අමා ධරමය පුද්දුම වාසන අබර උපකාරයක්. එනිසා. මේ අමා දහම් හි සිත පිහිටුවාගෙන සසුන් සැනසිලි අද අදම විඳගන්නට ඔබ කැමතිවෙන්න. මේ ඇහෙන්නේ මේ ලැබෙන්නේ. ඔබේ ජීවිතයේ සුහය සැනසීම ප්‍රීතිය මිහිර ලැබෙන මාාවත ගැනයි. ඉතින් පිින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණා මෙිහෙවර දෙවිිමිනිසුන් කෙරෙහි අපරි මිත කරුණාවකින් සිද්ධ කරලා මුහදුුරේ ගිලියගි අප්‍රමාන පිරිසක් එයින් මුදවාගෙන පිරිනිවී සැනසුනා ඒ ශාන්ත අමා දහම් ආලෝකය තවමත් දෙවි මිනිසුන්ගේ හදවත් ආලෝකමත් කරනවා බුදුමවින් ගලාආ එකම බණපදයක නමුදු ඇති ගම්भීරාර්ථයන් යෝනිසෝ මනසිකාරයෙන් විචණණය කරලා දහමට විනයට අනුවගිය කායවාග මනෝකර්ම පිහිටුවාගෙන මේ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ දහමින් ආලෝකමත්කඩගන්න ඔබ කල්පනා කරන්න ඒ උදෙසා යොහු සුළුවෙන්නට වැඩිකාලයක් නොමැති බව සිහිකරන්නට වටිනවා අප මිදම් භිකවේ මනුස්සානං ආයු මිනිසුන්ගේ ආයුෂ පෝම ස්වල්පයි ස්වල්ප ආයුසයක් සොච්චම් ආයුසයක් අතැති අපට මරණයට ඇති දුර මේ අතේ දුරක් වැඩි දුරක් නැහැ එනිසා සමුගෙන යන ගමනෙදී පස්්චාතාපයක් නුවන්නට අතහැරදායන ගමනෙද ආධානයක් නොකරන්නට වෙන්ව යන්න ගමනෙද පින්පිරුණ හදකින් සමුගෙන යන්නත බුදුරජාණන් වහන්සේගේ ධරමය නිධානයක් වෙනවා එනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ආස්්චරයමත් ගුණසිහි කරමින් බුදුරජාණන් වහන්සේ අපට ලබාදීපු සදාාතන දායාදයසිහි කරමින් ඒ මහා දම්රජුන් දැක්කු කරුණාවසිහි කරමින් අපි මේ දහමට කීකරුවමු සුවචවෙමු දුර්ුවච්ච නොවෙමු මේ දහම්දිය බුදුරජාණන් වහන්සේගේ සදහම් අऔෂධය අපි පානය කරමු පිංමතුුණ බනකත්හාාවක් මේ ඇහිෙන්නේ කාගෙද තුන්लोකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයෙන් බිඳක් ශ්‍රාවක සංඝරත්නය නිසා මෙ ඔබටැසින්නේ මෙහිම බන කතහාාවක පिංවතුුණේ බන කथාව අවසන් වන මුහෘර්තය වෙනකොට බුදුරජාණන් වහන්සේ කියන වචනය භාග්‍යවතුන් වහන්සේ කියන වචනේ තතාාගතයන් වහන්සේ කියන වචනය முුණනිරජුන් ම්රජුන් ගුණරජුන් කියන වචනේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රී නාමය පමණක් කී වතාවක් ඔබේ සවනත වැැකෙනවද පිංවතුනිේ එපමණකින්ම ඒ සිත පාදවා ගැනීමම මේ දහම් කථහා වැසීම තුළ ඔබේ සාර්ථකත්වයයි එයින් පිළිබිimbuුුවන්නේ එනිසා මෙවන් බනකතාාවක් අසන ශ්‍රාවකයාට බුද්ධ කියන වචනය උනත් අහලා ඒ තුළ උනොත් සිත පහාදවාගත්තොත් ඒකත් අප්‍රමාන පිනක් වවාසනාව එනිසා අමා ධර්ම පරයායක් සිත පහදවාගෙන ඇසීම සුළු පටුනෑ පින්ංවතුනි එදා බුදුරජාණන් වහන්සේ ගගරාපකුණුතීරයේ වදාල ධරමය ස්වර මාධූර්රයට සිත පහදවාගත් ගෙම්බෙකු ඒ හඬ නිමිත්හේ සිත පහාදවාගෙන බලන්න දෙවුලව උපන් හැටි එනිසා හැම මොහොත්තකම මේයහෙන ධරමයි ඔබත් අසමින් තවත් බෝ දෙනෙකුට අසන්න ඉඩහසර මගහසර සලසා දෙන්න මේ අමා දහම් අසන්නට වැඩි වැඩියෙන් පිරිස් යොමු කරන්න ඒ මහා පිනක් පංවතුනි මनුස්्यකුට දෙන්න පුළුවන් ඉහළම සහ උපරිම දායාදය ධර්මදායා දෙයයි මේලෝකේ යම් පුද්ගලේක් යම්කිසි කෙනෙක් ගැන කියා දෙන්නවනා යම්කිසි උතුමෙකු ගැන ආභර්ජය කරනවනම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චරේමත් ජීවිතය ගැන්න කියලදෙන්ටඕන රහතන් වහන්සේ ලගේ අසිරි සිරියෙන් පිරීගිය විසුද්ධ ජීවිත ගැන අපි මේ ලෝක මිනිසුන්තක යාදෙන් ඕෝන කවුරු හරි කෙනෙක් සිත පහදවා ගනීවි පिං ඇති උදවිය මිනිස්පියසේ අදත් ඉපදිලා ඉන්නවා ඇසුනොත් ඕවුනට මේ අමාදහම් සිත පහදවාගෙන සරණයන්වා එනිසාමේ මිනිසු වර්ගයාට සිෙනහඇති යම් ශ්‍රාවකයක් වේෙනම් බුදුගුණ දම්ගුණ සඟගුණ තතාගත අමල ධර්මය කියාදින්නට ඕන වෙහෙස නොබලා එක සපපුරර්සකමත් තහාගත දහම් සබනත වැකකිද්දී මතුවෙන්නේ ප්‍රඥාාවයි ප්‍රඥා ආලෝකය හදක මතුවුණොත් ඒක ඔහුට ලැබෙන ම විශ්මිත ධනයක් නිවන් දකිනතුරු මග කියාදිනාලෝකයක් එ යාලෝකය ලබන්නට ඒ පුද්ගලයන්ට අපි ඉඩ හසර හදලාදින්නට ඕන එනිසා එවන් වූ උතුම් දහමකට තමන්ගේ ජීවිතයත් පේ කරමින් තමන්ගේ වටපිටාවේන්න සහෘර්ධයන් ඒ දහම අසන්නට සිතන්නට යොමු කරමින් අපේම චරිතය තතහාගත ධරමයෙන් පෝෂණය කරලා ඒ ආදර්ශයක් කරමින්. ඉන්න පුංචිකාල ජීවත් උනොත් මෙලොවට හොඳයි පරලුවටත් හොඳයි. නිවනටත් හොඳයි ශාන්තසුවයෙන් සැනසෙනතුරු එය පාරමිතාවක් වේවි. ඉතින් පින්වතුනි බඳදුු ධර්මපරියායක් අදත් ඔබට මෙලෙසින් අසන්නට ලැබෙනවා ඒ භාග්ඥිවත් බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක අංග දනව්වේ ආපනනම් වූ ඒ අංගවාසීන්ගේ නියම්ගමේ වැඩසිටිය ආන්නේ කාලෙ ඒ භාග්්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අග්‍රස්රාවක මහාසාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ බුදු සිරිපාභියසට පැමිණිලා ඒ සිරිපාකමල් වන්දනා කරා සිපගනිමින් එකත් පසෙක වාඩි වුුණා ඒ වෙලාබේ බුදුරජාණන් වහන්සේ බදාලා යෝසෝ සාරිපුත්ත අරියසාාවකෝ තත්හාගතයේ ඒ අන්තගතෝ අභිප්පසන්නෝ නැසෝ තත්හාගතේවා තත්හාගත ශාසනේවාකං එහියවා විච්චිකිත් යෙයවා සාරිපුත්ත යම් මේ ආරය ශරාාවකයෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඒකාන්ත පැහැදීමෙන් යුක්තයි අධිමාत्र්‍ර පැහැදීමෙන් යොගताයි නසෝ තහාාගතේවා තथාගත සාසනයවා කංखයවා विචච්හයවා සාරිපත එහෙම පැහැදීමෙන් යुක්තෝ මාගේ ආඩ ශ්‍රාවකයා තහාාගතයන් වහන්සේ ගැනහෝ තහාාගත ශාසනය ගැනහෝ සැකකරයිද विචකච්හාාවට බැසගනිීද කියලා මෙ में බදුු ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ धම්සනවි මහා උතුමන් වහන්සේගෙන් විමසා වදාලා සාරිපපුත්ත ස්වාමින් වහන්සේ කියන්නේ ඒ ආ සංख්‍ය කල්ප ලක්ෂයක් මහාපාරමිතාවක් පුරලා අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රස්රාවක පදවිය ලබන්නට පෙරු පිරුම් ඇතුව පැමිණිලා එඋතුම් අග්‍රස්රාවක තනතුර ලැබූ උතුමන් වහන්සේ මහාඥානවන්තයි පුතුූ ප්ඥෝ ජබන ප්ඥෝ වීගවත් ප්‍රඥාවක් ඇති උතුමන් වහන්සේ කල්පයක් පුරා සතරමහා දිවයින් වලට වැටෙන වැහිබිඳු ගණන් කරලා කිවහැකි තරමේ විශිෂ්ඨඥානවන්දේ ඉතින්නේ සාරිපපුත්ත වාමින්න් වහන්සේගෙන් තමයි තුන් लोगෝ ආග්න දම්රජුන් මේ ප්‍රශ්නය විමසුවේ යෝසෝ භන්තේ අඩිය සාගකු ඒ උතුමන් වහන්සේ පිළිතුරු ප්‍රකාශ කලා ස්වාමීනේ තතාාගතයන් වහන්සේ කෙරෙහි ඒ කාන්තගත ැහැදීමක් ඇති ආරි ශ්‍රාවකයා නැසෝ තත්හාගතේවා තහාාගතසාාසනයවා කංකෙහියවා විච්චකිද්දයවා තත්හාාගතයන් වහන්සේ ගැන හෝ තතාාගත ශාසනය ගැන හෝ සැකකරන්නේ නෑ සැකකරන මනෝභාවයම ඕ කෙරෙන් ප්‍රහාාණය වෙලා සද්දස්සහි භන්තේ අඩිය සාාවකස්ස ඒවං පාටිකංखං ශ්‍රද්ධාාවන්ත ආරි ශ්‍රාවකයාට මේ ශාස්සනයේ ඊළඟට මෙන්න මෙබඳු බලාපුොරොත්තුවක් ඇති කරගන්න පුළුව. යම් ශ්‍රාවකයෙක් ්‍රද්ධාවන්තනම් ඔහුට මෙන්න මෙබඳු ඉදිරිපියවරක් තබන්නට හැකියාව ලැබෙනවා මොකක්ද ය ආරද්ධ විරියෝ වියරිස්සති. අරඹනල් ලද වීරියෙන් යුතුව වාසය කරන්නට වුවමනාව අවස්ථාව සැලසිෙන්ණි කාටද ස්රද්ධාවන්ත ශ්‍රාවකයාට එහෙනම් පැදිලී. ශ්‍රද්ධාවක් නැති තැන මුළුද ධර්ම මාර්ගයම් නතර වෙනවා ශ්‍රද්ධාමන්තයාතමයි මේ ධර්මමාර්ගයේ ඉදිරියට ගමන් කරන කෙනා කුමක් ද ශ්‍රද්ධාව සද්ධහති තත්හාගතස්සවබෝධීන් බුදුරජාණන් වහන්සේගේ අභි සම්බෝධිය ගෞරවෙන් යුක්තව අධහාගෙන සත්‍යයක්මයි කියා පිළිගෙන සිතේ ගැම්ඹුරුම තැනින් පැහැදී මැති කරගෙන යනන්ත ගුණ බුදු ගුණ කෙරේ සිත පහදවාගෙන මේ ලෝකෙ ජීවත් වන කෙනා එයා තමයි සද්ධාවන්තයා ඉතිං අන්නේ ස්‍රද්ධාවන්තයාට වටිනා ප්‍රතිලාභයක් ලැබෙනවා මොකක්ද අරඹනලද වීරියෙන් වාසය කරන්න කෙසේ අර්ඹන ලද වීරියෙන්ද අකුසලානන් දම්මානම් පහනාය උසලානන් ධම්මානං උපසම්පදාය අකුසල් දහම් ප්‍රහාණී කරන්නට වීර ඇති වෙනවා සද්ධාවන්තයගේ හදපති කුසල්ධාම් උපදවන්නත වීරිය ඇති වෙනමකාගෙද ශ්‍රද්ධාවන්තයාගේ හදවතිය තහාමවා දල්ල පරක්කමු අනික් කිත්ත දුරෝ කුසලේසු දම්ියසු ඉතාම ශක්තිමත් ැඩි වීරියයක් ඇති වෙන සාමාන්‍ය වීරයක් නෙමේ අනික් කිිත්ත දුරෝ ඒ වීරිය භාතබන්නේන කුසල් දහම් විෂයෙ, ඒ වීරිය දැඩිකුට පවත්වවා. පින්වතුුණේ යංහි භන්තේ විරියං තදස්ස විරීන්ද්‍රියන් කියලා ඒ වෙලාවි සාරිපුත්ත සාවාමීන් වවාන්සෙන් ප්‍රකාශ කලා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිතපහදවාගත් ශ්‍රාවකයක් ඊළඟට වීරිය වෙනවා. කොහමද වීර්රිය වඩන්නේ උපන උපන් අකුසල් දහම් වේෙනම් ඒව දුර කරන්න මයි වීරිය වඩන්නේ පාපයත්ඒක ජීවත්වෙන්න කැමතිනෑ පාපයත් එක දවස්ග වන්න කැමති නෑ. ඒගේ කුසල් දහ උපදවාගන්නවා අද නැති උතුම් කුසලයක් වේ නම් ඊළඟ ඇසිල්ලේ ඒ උපදවාගන්නයි ඔහු වෑයම් කරන්නේ. තහම බොහෝම ශක්ති මානසක ශක්තියෙන් යුක්තව ඒ වීරිය වඩනවා දල්හ පරක්කමු ඉතා දැඩි පරාක්‍රමයක් තියෙන්වා සිහිල පාක්‍රමයක් නෙවෙයි මොනම හේතුවකින්වත් වීරිය නැමැති දුරය බා තාන්නේ. කුසල ධර්මයන් හි යෙදීමට තියෙන් උුවමනාව ඒ මානසික සවිය කුසල්හි රැඳී සිටීමට ුවමනා කරන මානසික ජවසම්පන්න භාවය ඔහු අතහරින්නේන ඒක දියුණු කරනවා පින්වතුුණ කායික බලයම් මොන්න තරම් තිබුණ. කෙළෙස් තවන වීරයක් නැත්තම් ඔහු මහා අබලයි දුබල උපනඋපන් රාගික සිටතුවිලිවලට වසග වෙනවන. දේශ සිතුවෙලිවෙලට වසග වෙනවන කෙළෙසන්ට මුහොතකින් වසග වෙලා මනස අඳुරු කරගන්නවනං ඔහු වීරේවන්තෙක් නෙමේ බොෝ කායබලයන් තිෙන්න්න පුළුවන් ජව සම්පන්න වෙන්න පුළුව. ධාවනසූරයෙක් වෙන්න පුොළුවන්. යෝධයෙක් මල්ලව පොරකාරයෙක් වෙන්න පුළුවන්. ඇතකු සමඟ වුවද පොරබදන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරෙනවා කෙලෙස් තබන වීරයක් නැතිකෙනා සැබෑවේරිවන්තෙක් නොවන බව එහනං එදා සාරී පුත්ත ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කලා ස්වාමීණී මා ඉදිරිියයේ මේ වැඩයින්න බුදුරජාණන් වහන්සේ ගැන. කෙනෙක් සිත ප්‍රාදවාගත්තොත් එයාට ඉමහත් පිළිසරණක් ප්‍රතිලාභයක් ඊළඟා අදීරයේ ලැබෙනවා මොකක් දේ ප්‍රතිලාබය විරිය නැමැති ඉන්ද්‍රිය එයාගේ හදවතය පහල වෙනවා. ජීවිතේ අංගයක් වෙනවා වීරිය මොන වීරියද පෞතවන අකුසල් තබන කුසල් උපද වන උපන් කුසල් දිවුණු කරන වීරිය. එය තියෙනව නම් පින්වතුන ඒ ශ්‍රාවකයාගේ ගමන ජයයි ඒ කාම්තේෙන් නිවන් පිණසමයි ඔහු ගමන් කරන්නේ. අපේ ජීවිතවලට අවැසිම වීරිය කෙලෙස් තබන වීරියයයි තවත් විද්‍යහකින් කිව්වොත් සතට සම්ය ප්‍රධාන වීර්යයි ඒ වීරය තිබේ නම් ඔහු මේ ලෝකෙ ලෙඩ ඇදකජීවත් වුවද ශක්තිමත්ගෙනේ මේ හිත කෙලෙසුන්ගෙන් අතමුදවා ගැනීම. කෙලෙසුන්ගෙන් නිදහස් කර ගැනීම වීරියවන්තයකුට විනා පෙන කිසිම කෙනෙකුට සිද්ධ කරන්ට බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. ඒ සැරියොද් මාහිමියන් ප්‍රකාශ කලා ස්වාමීණී ශ්‍රද්ධාවන්තයා තතහාගතයන් වහන්සගේ ශාසනයේ විශ්මිත පිසරනක ලබනවා මොකක් දේ පිළිසරන මේ හිත්ත පිරිසිදු කරගන්නවා. කුසල් දහම් නැවත නැවත උපදවාගන්නවා ඇහි උපරීමම තැනට කවදහුව ලඟාබෙනවා ඒ උදෙසා යන ගමන ඔහුට යන්නට ජවේ ලැබින්න මොකින්ද ශ්‍රද්ධාාවෙන්. ඒහ නං අපි හැම වෙලාවකම සිත්්ති තබාගතයුතු කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ කෙරේ චිත්ත ප්‍රසාධය දියුණු කරන්න දියුණු කරන්න. වැඩි කරන්න වැඩි කරන්න වීරිය වැඩිවෙනවා. මේ අමා ධරමේයට එනිසා ශ්‍රද්ධාාවන්තයා කියන කෙනා බුදුරජාණන් වහන්සේගේ අස්සිරි සිරියෙන් පිරීගිය ආස්්චරයමත් ජීවිතයේ ගැන ඒ ජීවිතේ මිහිරගැන් සිහිකරනවා. ඒ බුදුරජාණන් වහන්සේ සම්බුදු පදවිය පතා පැමිණි මහසත් බෝසත් ගමන ගැන සිහිපත් කරනවා එවගේ මේ ගමනෙදී දියුණු කර පුදාර ගුණ ගැන සිහිපත් කරනවා සංසාර ගමන තුළදී මුණගෙහිච්ච සිදුවීම් අරමුණු අත්දැකීම් මේ හැම්ම සිදුවීමක්ම පාරමිතාවකට පෙරලාගත් ඉතිහාසය ගැන ශ්‍රද්ධාවන්තයා දැනගන්නවා එවගේම උතුම් සම්බුදු පදවිය ලබන්නට මේ මනුලොවට වැඩම කරපු හැටි ඉන් අනතුරුව රජමැදුරක් අජ සැපතක් විශාල රාජකය පිරිසක් අතහැරදා තපෝවනේට වැඩම කරපු හැටි සය වසරක බහිසුුණු විසම දුुස්කරක්ලියාවක් සිද්ධ කරලා එයින් නතර නොවී මධ්‍ය्यම ප්‍රතිපදාමාවත නැමැති ශාන්ත ඕද රමණියය ඕද පිවිතුරු ඕද ඒ උතුම් ප්‍රතිපදාාවට අවතීරණ වෙලා ඒ මහසත් බෝසත් උතුමන් වහන්සේ ලොතුරා බුදු බවට වැැදම කරපු හැට ඒ සම්බුදු පදවිය ලැබීමත් සමග අනන්ත ඥාන ධාරා පහළ වූ සැටි ඒ මහාඥාන ධහරාාවන්ගෙන් සංකත අසංකත ධරමයන් අවබෝධ කරමින් දැකපු හැටි බුදුරජාණන් වහන්සේගේ ඒ විස්්මි තාරහවාදී ගුණ ්‍යයාස්්චරයමත් ධරමකාය සම්පත්තිය මේ විදිහයට සම්බුදු දිවයේ එවතුම් භාවයන් නැවත නැවත සිහි කරන්නට උපදින්නේ ශ්‍රද්භාවයි ඒ ්‍රද්ධාව බොහෝම බලවත් උතුම් තැනකට පැමිණනාාට පස්සේ ඒස්රාවකයා සසර හටන ජයගන්නවා. සසර හටනේ පරාජයට පත්වෙන්නෙ නෑ ශ්‍රද්ධාවන්තයාමයි සසරින් අතමි දෙන්නේ ශ්‍රද්ධාවන්තයාටමයි කෙස් තබන වීහිරිය පහළවෙන්නේ ඒ බවයි මේ උතුම් බනකත්හාාවේ දේශනාවෙන්නේ. ඉතින් දැන් ස්්‍රද්හාාව දිවුණ වෙනකොට ස්්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. ඒ බලවත්වෙනකොට වීර ඉන්ද්‍රිය බලවත් වෙනවා. ඊළඟට සාරිපුත්ත දම්සෙනවි මාහිමියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සම්මුකයේදීම ඒ සිරිමුවම adalahල දෙස බලාගෙන ප්‍රකාශ කරනවා සද්හසහි භන්තේ අඩියසාාවකස්ස ආරද්ධ විරියස්ස ඒ තම් පාටි කංකං යන් සතිමා භවිසඇති ස්වාමිණනි ශ්‍රද්ධාව හොඳට තියෙන දවුණු වූ ශ්‍රද්ධාවක් ඇති අරභනලද වීරයක් ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඊළඟ පිම්බර බලාපොරොත්තුව ඉටු වෙනවා ඊළඟ පින් බර පාසටහන තබන ලබෙනවා ඒ තමයි සතිමත් භාවයෙන් යුක්තවීම යන් සතිමා භවිස්සති එයා සතිමත් කෙනෙක් සතිමත් බව කියන්නේෙ සතර සති ප්ඨානයෙහි යොමු කරන ලද සිහිය ඇති කෙනෙක් වෙනවා පරමේන සතිනේ පක්කේන සබන්නාගතෝ අරම වූ උතුම් වූ සතිනිපුන භාවයෙන් යුක්ත වෙනවා චිර කතාම්පි චිර භාසිතාම්පි සරිතා අනුසරිතා බොහෝ කලකට පෙර කළදේ කීදේ උගත් ධරමය හුණරපු ධරමය මහොතකින් සහිකරන්නට පුළුවන්. අමත්තක වෙන්නේ නෑ සතියේ දිවුණ වෙනකොට සතිවේපුල්ල පත්ත භාවයට පත්වෙනවා. ඒ කියන්නේ මහරහාත් භාාවයට පත්වෙනවා. පිංහතුනිය සතිමත් භාවේ කුසල්දහාම් මොනවදදා කුසල්දහාම් මොනවද කියයාා සිහි කරලා දෙන්නේ සතියේ එහම සිහිකරලා දීලක් කුසල්හේ යොමු කරන්නට කුසලයෙන් ඈත් කරන්නට මේ සතිීවිසින් ලබා දෙන සහයෝගේ හරිපුදමයි. සතිය පිටුවීම අවස්ථා හතරක් තමයි සතිපට්ठාන සූත්‍රේදී බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ශාසනය ශ්‍රාවකයා කිසියම් ඕ කුසල ධර්මයක් සම්පාධනය කරනවනං ඒකුසලය තුළ ඒකාන්තයෙන් සතිය යදිනවාමයි සතිය කියන්නේ සෝභන සාධාරෙන් චෛත්‍රසික ධර්මයක් උතුන් පිවිිතුරු ශ්‍රේෂ්ට සිත්වල ඒ සති චෛ්‍රසිකය පහළ වෙනවා එහි බලය දියුණු කිරීම සිද්ධ කරන්න ට ඕන එව දෙසාප සතියන මැති ෛරසක දියුණු කිරීම දසා තමයි සමත භාවනා විපස්සනා භාවනා බුදුරජාණන් වහන්සේ ප අනුදැනවදාලේ ඉතිම්පිින්වතුන ඒ සතිය දියුණු කිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ ශාසනෙහි ශ්‍රාාවකයාට පුදුමාකාර දියුණු මනසා, තිවුණු මනසා, සුනිපුන මනසා, සූක්ෂම දහම් දකින මනසක් ඇතිකරන්නට පුළුවන්. පහළකර ගනට පුළුවන්. සද්ධහස්සහි බන්තය ස්වාමින ශ්‍රද්ධාවන්තයාට අරඹන ලද වීරී ඇති වෙනවා ඒ වීරියතියෙද්දේ ඒ වීරියෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව කුසල් උපද වනකොටාන්න සති මත්්භාව ඇති වෙන බලන්න මේ කුසල් දහම් එකකට එකක් ප්‍රතිබද්ධ වෙලා උපදිනහැටි මේ මාවත ඒ කාන්ත සත්‍ය මීරි මාවතා වැරදිච්ච මාාවතක් නෙවේ ්‍රඥාාවන්තයෝ මේ සත්‍යය දකිනුවා අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ සරණ යනවා. දහමි පිහිට ලබනවා බුදුරජාණන් වහන්සේගේ ආස්චරය මත් අනුහස් පරුණ ජීවිතේ මීර සත්‍ය වශයෙන්ම අදත් විඳගන්නට පුළුවන්. මේ මස් ඇස් දෙකයි ඉදිනයට ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ නොවැඩිය. මේ උතුම් ගුණවලින් හදවතක යුතු වෙනකොට ඒ හදවත සවඳ ගුටයක් වෙලා බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඒසා ඒ දහම දකින්න යෝ ධම්මම් පස්සති සෝමන් පස්ඇැතිී. ඉළංඟට බදුරජාණන් වහන්සේඉදිරිියයේ මේ සැරියොත්් මාහිමියන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීණී යාහිස්ස භන්තයේ සති තදස්ස සති ඉන්ද්‍රියයා. දැන් ඒ වීරියබන්ත භික්ෂුවනැත්තන් ශ්‍රාවකය ඒ වීරිය දිවුණු කරනකොට සතිය පහළ වෙනවා සතිය දිවුණ වෙනවා. ඒත් දිබුණු වූ සතිය තමයි ඔහු ගේ ජීවිත්තයේ සති ඉන්ද්‍රිය කියලා කියන්න ඒ නන්ට. සති ඉන්ද්‍රිය ඒ විදිහයට ආය ශ්‍රාවකයාගේ ජීවිතයේ පහදබන බව බුදුරජාණන් වහන්සේ අනුදැනව බුදුරජාණන් වහන්සේ අනුමතකොට බදාලා ඊළඟට සැරියුද්මාහිමියයන් වහන්සේ ප්‍රකාශ කරනවා සද්දස්සහි බන්තේ අරියසාාවකස්ස ආරධ්්‍ය විරියස්ස උපට්හිත සතිනෝ ඒ තම්පාටිකංකහං සද්ධාාවෙන්යුතු වීරියෙන් යුතු සතිමත් භාාවෙන් යුතු බුදුරජාණන් වහන්සගේ ස්්‍රාාවකයාට මෙනමීදී බලාපොරොත්තු වන්න පොළුවන් මොකක්ද වොස්සගගාරම්මනං කරිත්වා ලබිස්සති සමාධින් නිවන අරමුණු කරගෙන එහිදී සමත භාවනාව විපසනා භාවනාව ට්‍රිලක්සන මනසිකාරය කුසලාරම්මනයක් වේනම් මෙහිදක් ඒ කුසලේ අරමුණු කරගෙන හිතේ සමාධයක් ඇති වෙනවා කියලා වදාලා. එහිතේ සමාධිය ඇතිවෙන්නට නං ශ්‍රද්ධාවයි වීරියයි සතියයි උපකාර වෙනහැටි මේ දේශනාවෙන් මනාව පැහැදිලි වෙනවා. ඒසි අල්ලට පුරෝගාමිියුණේ ශ්‍රද්ධාවයි. එනිසා ශ්‍රද්ධාවෙන්යුතු ආරය ශ්‍රාභකයා වීරිය වඩනවා නිවන් පිණිස දියුණු කරනව සතිය නිවන් පිණිස එහිදී ඔහුට සමාධිය ඇති වෙනවා. ලබිස්සති චිත්තාස ඒ අක්ගං චිත්තේ කාග්‍රතාව ඇති වෙනවා. යෝොහිස්ස භන්තේ සමාධී තදස්ස සමාධින්ද්‍රියන් ආන්නේ හදවති ඇති වන ඒකෝදී භාවය අරමුණහි එකඟවීම කුසලා රම්මනෙහි මනාව එකඟවීම නැත්තාං ඒ අංගතා චෛතුසිකේ දිියුණුුවීම මෙහිදී සමාධි ඉන්ද්‍රියයේ ගෙලවදාලා එහනම් සමාධි ඉන්ද්‍රිය ඇතිවෙන්නේ සති ඉන්ද්‍රිය දියුණු වෙනකොට සති ඉන්ද්‍රීිය ඇතිවෙන්නේ විරිය න්ද්‍රිය දියුණු වෙනකොට වීරි ඉන්ද්‍රිය ඇතිවෙන්නේ ස්‍රද්ධහින්ද්‍රිය දියුණු වෙනකොට කුසාල සිතක් පහල වෙනකොට මේ කියන ස්‍රද්ධා චෛතසිකය වීරය චෛතසිකය සති චෛතසිකය ඒ අගතා චෛතසිකය මෙව පහළ වෙනවා සහජාතව පහළ වෙනවා සහජාතව පහළවෙමින් මේ ධරමතා විපුල බබට පත්වෙනවා ශ්‍රද්ධාව දවුණු වෙනකොට ඉඩ සමගාමීීම බීරේන්ද්‍රය දියුණු වෙනවා ඉර සමගාමීීම සති ඉන්ද්‍රයේ ඊර සමගාමීව ඒ අංගතා චෛතසිකය නැත්තං සමාධිය දිවුණු වෙනවා එතකොට ඒවෙලා ඔහු ගහිතේ පවතින සමාධියයට කියන්නේ සමාධි ඉන්ද්‍රියයේ කියලා ඊළඟට සාරිපුත්ත වාමන් වහන්සේ ප්‍රකාශ කරනවා සද්හස්සහි භන්තේ අරියසාාවකස්ස ආරද්ධ විරියස්ස උපට්ටිත සතිනෝ සමාහිතචිත්තස්ස ඒ තම් පාටිකංකං යං ඒවාම් පජානිසති අනමතක්ගෝ කොහෝ සංසාරෝ පුබ්බාකෝටි නපඥායති අවි්‍යානීවරනාානන් සත්තානං සංයෝජනාන සන්ධාවතං සංසරත සාමීනි ශ්‍රද්ධාවන්ත වූ වීරියවන්තව එලැඹි සිහියෙන් යුක්ත සමාධිමත්සිත් ඇති බුදුරජාණන් වහන්සගේ ශ්‍රාාවකයාට මින්නම බලාපොරොත්තුව ඇති කරගන්න පුළුවන් ඒ ළංඟට ඒ බලාපොරොත්තු විෂ්බෙනවා මොන ලාපොරොත්තුවද ඔහු ප්‍රඥාාවෙන් දකිනව මොකක්ද දකින්නේ අනමතක් හෝකෝ සංස්හාරු මේ සංසාරය අනවරාග්‍රයි පෙර කෙලවක් නොපෙනෙන ඈතකට දිවෙන සසරක් බව ඔහුට පහළ වෙනවා නුවන. ඥානයෙන් ඒ සත්‍ය පසක් වෙනවා. පුබ්බාකෝටි න පං්ඥායිති ඒ සත්‍යය පසක් වෙනවා අවිද්‍යානීවරණයෙන් තන්හා සංයෝජනයෙන් වෙලී බැඳී පැටලී ඇවිද ආගමනී ඇති බිහිසුුණු බව ඒ ගමනීඇති ආකූල භව විසමභාවය අන්ධකාර භාාව ගැනෑ. ඔහුට ඥානයේ පහල වෙනවා ඒ ඥානයේ පහලවීම පිළිබඳඔහුට බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුළුවන් මක්නිසාද ඔහුට චිත්තය කාආග්‍රථාවදියුණු වෙලා. ඒවගේම සතිය දියුණ වෙලා වීර්ය දියුණු වෙලා ඒසි අල්ලට ඉහලින් ශ්‍රද්ධාවදියුණ වෙලා බලන්න මේ ධරමතා බොහෝම සහයෝගයෙන් මිත්‍රසීලීව හදමත්ක වැඩෙන හැටි අපි මේ අමා ධර්මය අසන්නේ මෙනෙහි කරන්නේ මේ සසරක තතුත් දැකගෙන දැනගින් අවබෝධ කරලා. සසරකින් සමුගෙන යන්නට නිමී සැනසන්නට සංසාරයේ පිළිබඳම නැබතිපදීම පිළිබඳම ජාති ජරාව්‍යාධි මරණ සෝක ධරම සමුදාය ගැන පින්වතුනේ විරාගේ ඇතිවෙන්ටඕන නල් මැතිවෙන්න ටඕන අවබෝධෙන් යුතු කලකිරීම ැතිවෙන් ටඕ ඒ එකටගේ යන්නේ ආර්ය වූ නිබ්බේධකාභ කියලා අන්නේ අවබෝධෙන් යුතු කල කිරීම මැතිවෙන්න නම් මේ කුසල් දහම් හි සහයෝගේ අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ වදාලනේ සම්බේ සංකහාරානි චාති යදා පඥ්ඥාය පස් ඇති අත්හ නි්බිින්දති දුක්හේ ඒ ස මක්්ගෝ විශුද්ධියා කියලා සියලු සංස්කහාර ධර්මයන් අනිත්‍යහි කියලා. යම් දවසක ප්‍රඥාාවෙන් දකිනවල අන්න මේ ප්‍රඥාවෙන් දකින හැටි ප්‍රඥාවෙන් දකින තැනට පැමිණි හැටි එහම ප්‍රඥාවෙන් දැක්ට පස්සේ දුක පිළිබඳව අවබෝධයෙන් යුතු කල කිරීමක් ඇතිවෙනවා. දුක්ක කියන්නේ එක පැත්කි මේ සංසාර ගමනට නමක්. තකො ළසර පිළිබඳුം අවබෝධයක් ඥානයක් දැන් පහල වෙන හැටි මේ ධර්ම පරියායේ දී වදාලා එහෙ නම්පින්ංවතුනි බදුරජාණන් වහන්සේ මේ මිහිරි දහම් මහාාවත මොන්න තරං නිරාකූල ලෙස ඔබැ ඉදිරියට කරුණාවෙන් කෙනහැර දැක්වද හිතල බලන්න අවි්‍යා නීවරණ තන්හා සංයෝධන ධර්මතාවලින් බැඳී වෙලී පැතලී ආ සංසාර ගමන දකින්නට ප්‍රඥාාවෝ ඒ ප්‍රඥාාවතමයිදැ මේ ස අද්ධ න්ද්‍ර දියුණ කිරීමෙන් වීර ඉද්‍රිය ියුණු කිරීමෙන් සති සමාධි ඉද්‍රිය දියුණු කිරීමෙන් පුද්ගල මනසක පහලවන් අභජ්්‍යායත්වේව තමෝකායස්ස අසේස විරාග නිරෝදධෝ සන්තමේ තන් පදං පනීතමේ තන් පදං යදිදන් සබ්බ සංකහාර සමත්හෝ සබ්බූ පදිහි පටිනිසංගෝ තන්හක් කහෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං ඔන්න බලන්න. මේ අවබෝධයෙන් යුතු සසර පිළිබඳව අබෝධයෙන් යුතු කල කිරීම ඇැති වෙනකොට ඒ සඳහා ඥානයේ පහළ වෙනකොට ඒ ශ්‍රාවක හදවති අවිද්‍යාවන මැති තමෝකාය අන්ධකාරකාය ඉතිරියක් නැතිව නිරුද්ධ කිරීමෙන්. ඒ ශාන්ත පදය වන ප්‍රනීත පදය වන සියලු සංස්කාරයන්ගේ සමතය ෝ සංසිඳීම වූ. සිලු උපදීන්ගේ දුරු කිරීම වූ මුළු තන්හාවේම නැති කිරීම ඕූ විරාගය වූ නිරෝධයෝ නිවන. සාක්ෂාත් කරන්නට ප්‍රඥ්ඥාාවදිවුණු වෙනවා ඥානය දවුණු වෙනවා මේ සත්‍ය දකිනවා යා හිස්ස භන්තයේ ප්ඥා තදස්ස පන්ඥින්ද්‍රියන් මේ සත්‍ය දක්කින යම් ප්‍රඥාවක් ශ්‍රාාවක හදවතය පැනනැගුණ නං ආන්නෙකට කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. පඥ ඉන්ද්‍රිය ඒ නම් පින්වතුනි දැම්බලන්න ශ්‍රද්ධාවහොඳට පුරුදු කළලා. ඒ පුරුදු කරන්න පුරුදු කරන්න සසරින් අතමිදනු ලිසි කැමැත් ඇති වුණනා. ශ්‍රදධාව ඇති මහාගුණය එයයි ශ්‍රද්ධාවන්තයට බුදුරුවන ප්‍රියරුවනක් වෙනවා ශ්‍රද්ධහාාවන්තතුමන්ට දම්රුවන බොහෝම ප්‍රියයි සංඟරුවන බොහෝම ප්‍රියයි ජීවිතේ එතනින් එහා සම්පතක් වස්තුවක් ඔහුට ඇත්තෙනේ ඇහෙෙනම් ජීවිතය තමා ලැබු ඉහළම වස්තුව සම්පත තුනුරුවන් වහන්සේලා කොට සලකනදා දකිනදා ආන්‍යෙන් ශ්‍රාභකයි ඉදිරියට තන පියවරවන්නේ වීර්යවන්තවීමයි. නන් සැදැහඇති කෙනෙක් තුළින් මයි ලාපොරොත්තුවවෙන්න පුොළුවන් කුමක්ද වීරිය. එවගේම වීරි සද්ධාවඇති වීරීවන්තේක්ගෙෙන් මයි බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකක්ද සතිය දවුණු වෙනවා කියනක්. ඒ නං ශ්‍රද්ධාවඇති වීරී ඇති සති ඇති කෙනෙක්ගෙෙන් මයි බලාපොරොත්තුවවෙන්න පුළුවන් සමාධිය දියුණු වෙනවා කියන එක. පින් ඔතුන ස්‍රද්ධාවන්ත වූ සීනවන්තෝූ සතිමන්තෝූ සමාධි සම්පන්න පුද්ගලයකගේ හදවතේ. තමයි ප්‍රඥාාව පාලවෙන්න වෙන තැනකනමි එහනම් බුදුරජාණන් වහන්සේගේ මහාස්්‍රාාවකවෝ සැරියුද් මාහිමියන් බුදුරජාණන් වහන්සේ ඇසූ ප්‍රශ්නයට බලන්න ලබාදීපු ආස්්චරය මත්තු ව පිළිතුර ආස්චරය මත්තු ව ප්‍රතිभाාපූර්ණවූ විස්්මිත විරාගී පිළිතුර සබබ සංකාර සමථ සියලු සංස්කාරයන්ගේ සමතය වන ශාන්ත නිවන පසක් වෙන්නට ඒ නිවන දකින්නට ඒ නිවන අවබෝධ කරනයම් ප්‍රඥාවක් වේ නම් ආන්‍යෙ ප්‍රඥාවතමයි පන්ඥ ඉන්ද්‍රිය ලෙස දේශනාකොට බඳාලෙ සද්හෝ සෝභන්තය අඩියසාාවකෝ ඒවම් පදහිත්වා පදහිත්වා ඒවන් සරිත්වා සරිත්වා ස්වාමීනි ශ්‍රද්ධාවන්ත වූ ඒ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා මෙසේ වීරිය වඩ වඩා පදහිත්වා පදහිත්වා ඒවගේම සරිත්වා සරිත්වා සතිය දිවුණු කර කර ඒ වගේම සමාධහිත්වා සමාධහිත්ව සමාධී උපද උපදවා ඒවං පජානිත්වා පජානිත්වා ඒවන් අබිසද්ධහති මෙසේ ප්‍රඥාවෙන් පිලිසින්ද දැන 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 ඒබං අිසද්ධාති මෙන්න හම ඥානීෙන් යුතු ඥානීෙන් මුහු ප්‍රත්්‍යයක්ෂු ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා ඉමේ කෝතයේ ධම්මායේ මේ පුබ්බේ සුතවා අහේසුන් මේ සත්්‍යේ මම කලින් ඇහුව නිව හැබැයි ඒදාමට ප්‍රත්්‍යයක්ෂ වනේනෑ තේනාහං ඒ තරයි කායේනච පසිතුවා විහරාමි පඤ්ඥාචච අතිවිජ්හ පස්සාමීති දැන් ඒ සනාතන ධරමය නිර්වාන ධරමය මඟපල්ල නිමන්සුව මම නාම කයින් ඉස්පර්ස කරමින් ප්‍රඥාවෙන් විනිමිද දකිමින් වාසය කරමී කියන මෙන්නමී ඥානයෝඔහුට පහල වෙනවා. යාහිස්ස භන්තේ සද්ධා තදස්ස සද්ධින්ද්‍රිය අන්න බලන්න. මේවිදිට ඥානයේ පහල වඌපුද්ගලයාගෙහිතේ බුදුරජාණන් වහන්සේ ගැන? ආය කිස්සිත් තැනකත් සැක සංකාවක් ඇතිවෙන්නේන ඇතිවෙන්න ඉඩක් නෑ සත්‍ය අවබෝධ වෙලායි වරයි. අන්දකාරයේ තමයි සැක කළේ මෙතන මොනවද තියෙන්නේ වටපිටාව පේන්නේනෑ ඒ අන්දකාරය ස්වභාව ආලෝකමත් වූ මුහෘර්තයෙහි වටපිටාව දුටු කෙනාට සැක කරන්න දෙයක් නෑ සත්‍ය ඔහුම තමාගේ ඇසින් දැකපනිසා ආන්නේ වගේ තම හදබතින් දහම් ඇස පහල කරගෙන සනාතන චතුරාර් සත්‍යය ධරමේ දැකපු ශස්්‍රාවකයාට පහළමන ශ්‍රද්ධාව වෙනස් කළ නොහැකි අවේධනීය වූ අකම්පිත වූ ශ්‍රද්ධාාවයි ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රියයි කියලා සාරිපපුත්ත ස්වාමන් වහන්සේ ප්‍රකාශ කලා. ඒ උදෙසා ආරය ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්තයා පදහිත්වා පදහිත්වා. සරිත්වා සරිත්ව, සමාධහිත්වා සමාධහිත්ව පජානිිත්වා පජානිත්වා පළන්නමේ ඒ ගමන? දේශනා කරපු අපූර්ුව විරිය වඩ වඩා සතිය දිවුණු කරකර සමාධිය වඩමින් නුවන දිවුණු කරමින් තමයි මේ අවබෝධයට පැමිණෙන්න්නේ මේ ප්‍රත්්‍යයක්ෂෝ අවබෝධයට පැමිණෙන්න්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ විදිහට සාරි පුත්ත ස්වාමින් වහන්සේ සිංහනාදයක් කලා බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ සතුටකට පත්ව වනා සාධහෝ, සාධෝ සාරි පුත්ත ත් තා මැනවීතා මැනවී යෝ සෝ සාරිබුත්තා අඩිය සාාවකෝ සාරිබත්ත මාගේ ශරාවකයක් තතාගතයන් වහන්සේ කෙරෙහි ඒක ආන්ත පැහැදීමෙන්ින් ව තතාාගත සාාසනය කරේ එය සැක කරන්නෙ නෑ එහෙම සැකරන් නැත් ඒ ්‍රද්ධාවන්තයාට සාරිපුුත්ත ින්න මේ බලාපුරතු ඇති කරගන්න පුළුවන් අකු සල් බන වීර්ිය මාසිතේ පහල වෙනවා කියා ඔුට ඒ ්‍රද්ධාව නිසාම ර ඇති වෙනවා සාරපුත්ත අකුසල් දහමම් දුරු කරන්නට කුසල් දාම පදවන්නට ශක්තිමත්තු ව කුසලේ විශෂහෙ බාන් නොතැබූ දුර ඇති දියුණුඕ වීරියයක් ඒ ශ්‍රාවකයට පහල් වෙනවා ඒක තමයි වීරී ඉන්ද්‍රියකයන්නේ ඉන්ද්‍රියක के ලකයන් මේ ජීවිතයෙන් ඉවත්නොත් මේ ජීවිතයෙන් ඉවත් කළ නොැකි මට්ටමින් සමී පධර්මයයක් ඒ ඉන්ද්‍රියකයන්න්නේ එහෙෙනම් සාරරිපපුත්ත ශ්‍රද්ධාාවන්ත වූ වීරියවන්ත වූ මගේ ශ්‍රාවකයා, ළඟ ලාප රොත්තුව තිකරගಣ බලාප රොත්තුව ක්ෂා කරගන්න සති මත් කෙනෙක් බෙනවා ෙන ලා රතුයා සතර සති පට්හාන දියුණුවට පැමිණෙනවා පරම්ම සති නිපුනතාවයකින් යुක්ත වෙනවා ඒ ඔහුගේ හදවතේ පහළවන්න සතිය තමයි සාරිපපුත්್ සತති ඉන්ද්‍රිය කියලා කියන්න ඔබකිව හරි සාරිපුත්ತ ಸ්‍රදහාාවන්ත ඌ වීරියවන්තූ එළැබි සිහයන් යුතුමගේ ස්්‍රාවකයා ොසञා රම්මනීෙන් යුතුව සමාධිය ලබනවා චිತ್්‍යය කාಾග්‍රතතාාව ලබනවා ඒ තමයි ගේ හදපති සමාධ ඉන්ද්‍රිය වෙන්නේ කෙල බුදුරජාණන් වහන්සේ වදාලා ඉළඟට බදාලාල සාරි පුත්ත ්‍රද්ධාවන්තෝ වීරියවන්තෝ එළැඹිසිහි ඇති සමාධි මත් සිත්‍ය ඇති මාගේ ශ්‍රාාවකයා සසර අනවරාග්‍රයි පෙර කෙළවරක් පේනන අවිද්‍යා නීවරණ තන්නහා සංයෝජනයෙන් බැඳී වෙලි සසර ගමන බොහොම දුරයි ගැබුරුයි කියලා ඔහුනුවනින් දකිනවා ඒවගේම අන්ධකාරර්ස්කන්ධේ ඉතිරියක් නැතුව නිරුද්ධ කිරීමෙන් ඒ සාන්තපදේවන අමාමා නිවන සබ්බ සංස්කාරයන් සළු සංස්කාරයන්ගේ සමත්තහය සියලුඋපදීන්ගේ නිශේදධය වූ තන්හාාවේ ගෙවයාම විරාගේ නිරෝධය සංखයාත ඒ නිවන ඔහු යම් ප්‍රඥාවකින සාක්ෂාත් කරනවද සාරිපුතාන්නේ ප්‍රඥාව තමයි ප්‍රඥා ඉන්ද්‍රියය කෙලකයන් බලන්මිත් ධර්මතා ඉතා පිරිසිදුව පිළිවෙලකට පැහැදිලිව මන්න තරන්න ගැබුරට ුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්නද මෙමවෙන්න කිස්සික් කෙන කුට පින්මතුනි දේශනා කරන්න බෑ බදුරජාණන් වහන්සේගෙන් අහලා ශ්‍රාවකේ ගුට දේශනා කරන්න පුළුවන් වෙන නම් මේලෝකෙ කාටවදදේශනා කරන්න බෑ බුදුරජාණන් වහන්සේ වදාලා සදහෝසෝ සාරිපුත අඩිය සාාවකෝ සාරිපුත්ත ශ්‍රද්ධාවන්ත මගේ ස්්‍රාවකයා සද්ධාාව දියුණු කරමින් වීරිය දිියුණු කරමින් සතිය දියුණු කරමින් සමාධිය දියුණු කරමින් විසිිෂ්ටඥාන උපදවාගන්න ආන්නේ ඥානය හලෝදාට ඒ ශ්‍රාවකයාට ඇති වෙන මෙන්නමහිම අවබෝධයක්. ඉ මේ ගෝතයේ ධම්මායේ පුබේ සුතවා හේසුම් මේ බණටික මම ඇහුව තමයි මේ දඩමතා ගැන ම ඇහුව තමයි මේ මාවත ගැන මම පෙරහල තියෙනවා හැබැයි ඉදාමට ප්‍රති්‍යක්ෂව වනේනෑ ම ්‍රදධාාවෙන් යුක්ත වුණනා ම එදා බදුරජාණන් වහන්ස ගැන සකකරේ නෑ මේ ස්්‍රාවකයෙක් වැඩ ආරම්භ කරන තැන සාාසන බුදුරජාණන් වහන්සේගේ සත් ශ්‍රද්ධාව පිහිටවනවා. ඉතින්දැගේ ශ්‍රදධාව පිහිටවල ගමන නිම කලා ප්‍රඥාවෙන් නිවනවබෝධ කළ. පල ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට ගමන් කරන ප්‍රවේශය. එනිසා ශ්‍රද්ධාවත් ශ්‍රේෂ්ටයි, ප්‍රඥාවත් ශ්‍රේෂ් මෙක්කම ධරමයක්වත් හැල්ලු කරන්න කාටවත් අයිතියක්නෑ කාටවන්න්නේෑ. එනිසා ශ්‍රද්ධාවෙන් යුතුව ආරම්භ කරපු ගම ප්‍රඥාවන් අවසන් වන හැබැයි ප්‍රඥාව පහළවෝදා අර මුලතිබුණන ශ්‍රද්ධාව කූටි ප්‍රකෝට ගුණයකින් බලවත්වෙෙලා. ුදුරජාණන් වහන්සේ වදාරෙනවා ශ්‍රද්ධාව වැඩිනකොට විරිය සති සමාධි ප්‍රඥාව වැඩෙනවා ප්‍රඥාව වැඩිනකොටත් ශ්‍රද්ධා විරිය පති සමාධ ින්ද්‍රී වැඩෙනු මේම එකකට එකක් අන් අ්‍යමන්‍ය ප්‍රත්තියෙන් උපකාරක ධර්ම. එනිසාම එකම ධර්මයක් වත් අවශ්‍ය නෑ කියලා කෙනකුටයින් කරන්න බෑ ශ්‍රදධාව වැඩක්නෑ ශ්‍රද්ධාවන්ත අය නුවන නැති අය කියලා එහෙම කියනවන්නම් ඒත් ධර්මය ඉස් පරසේවත් උනුහොමවත් ඒ පුදගලයා ලබලනෑ මේ පිවිතුරු ධර්ම පරියායටන්ුව පේෙනවා ස්‍රද්ධා මූලක ගමන ප්‍රඥාාවෙන් නමසන් වුණනා ඒ ප්‍රඥාාව පහල වූදා මුල තිබුණ ශ්‍රද්ඥාව ප්‍ර්‍යයක්ක්ෂ වූ ධරමයක් බවට පත්වෙලා බලවත් වූ ්‍රද්ා ඉද්‍රයක් බවට පත් වුණනා යා හිස්ස සාහි බුදත්ත සද්ධහා දස සද්ධිද්‍රියන් කෙළවදාළහි කාණනේ. එනිසා තමන්ගෙම නාමකයින් මේ සනාතන සත්‍යය ඉස්පරස කරමින් දකින දවසක් එනවා අවදාහාරි මේ සංසාර ගමනි. ංවතුනි ඒ අවස්ථාව එනකම්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්තියෙන ගෞරවය අතහරින්නපා ඒ ගෞරවේ අතහැරන්න දෙන්න එපා බුදුගුණ මනසිකාරය අතහරින්න එපා ඒකයි නිතර මේ ජනසමාජයට බුදුගුණ ඇහෙන්න්න සලස්වන්ටඕන මෙන්න මේ හේතුවනිසා මේ ධර්ම පරියායතියෙන්නේෙ සංයුක්ත නිකායි මහාවගග පාලි සූත්‍රයක් වශයෙන් සඳහන් වෙන්නේ ඒ සූත්‍රය තමයින් ආපන සූතතරය කියබල බලන්න ආපන සෝත්‍රේයට අනුව ශ්‍රද්ධාව යම් හදවතක දියුණ කළො අපි ඒ පුද්ගලයට ලබා දෙන්නේ අමා සැනසිල්ලා. එනිසා ධරම කතිකයෙකුගේ කටින් කියවෙන සෑම වචනයකින් බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ශ්‍රද්ධාවක් ශ්‍රාවක මනසේ ඇතිබෙන්ට ඕන ඒ විතරක් නෙමි ඔවුට වීරිය වඩන්නට සති සමාධ දියුණු කරන්න ප්‍රඥාව උපදවාලන්නට අවැසි සහයෝග ලැබෙන්ට ඕන සසර ගැන අවබෝධයක් ඇතිබන විදියේ කරුණු පෙන්වාදෙන්ටඕන බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය ජන සමාජයට බෙදාදීම තරම් වෙන්න किසිදු දායා දෙයක්නෑ එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කිරීම විතරයි එකම अර්ථවත් කथාව මුළු සසරීම බුදුරජාණන් වහන්ස ම முුණගෙහිච්ච මහොත විතරයි එකක්ම अර්ථවත් මොහොත මුළු සංසාරයටම පංවත උපතිවාර් ගණන් කල කියන්නබ මරණනවාර හෙනං කොහමත් ගණන් කලා කියන්න බෑමේ සසරේ මුළු සසරක් නෙමමේ එක කල්පයක එපදන මැරුණවාර මොන්න තරන්ද එක කල්පයක් ජීවිත ලැබිලා මියගියපු වෙලාවෙ ඇටකටු එකතු කොළොත් මවිසාාල කන්දක් ඇති වන බව බුදුරජාණන් වහන්සේ වදාලා නොදිරා තිබුණොත් මනුස්සෙක් වෙලා ඉපදිච්චවාර හිතන් ඒව් සසරක තමයින් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ මිහිරි ධරමය ඇසෙන්නේ අප්‍රමාදීවෙමන් මේ අමා ධරමයට සුවචවෙමු කේකරුවමු හි ලෑැවමු පින්හවතුන් ඒ හි ලෑබ භාවේමල් ලබීම බොහෝම උපකාරයි ඉන්ද්‍රිය ධර්මටික දියුණු වෙන්න. නිතර් බුදුරජාණන් වහන්සේ කෙරෙහි යොමු කරපු සිහියන් වාසය කරන්න මේ ඔක්කොම ධර්මතා එතකොට දියුණු වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙහි යොමු කරපු ඒ බුදුරජාණන් වන්සේ අරමුණු කරන සිහෙන්න්නම් ඔබ වාසය කරන්නේ කිස්සිම තැනක වැරදි පාර්කයනෙන. ශ්‍රද්ධාවන්තය කමදාාවත් මේ ධර්මය ගැන තර්ක විතර්කවාද විවාද ඇති කරන්නේ අත්තුක්කන්සන පරවම්බන එයාට කරන්න බෑ ඒ වගේම වෛරයගලෝපය කෝදේ සැකසංකා මි්‍යා දුෘෂ්ටීන් ගෙන හැරපාණිනෑ ශ්‍රද්ධාවන්තය කියන කෙනා නිවුුණ කෙනෙ ශාම්ත කෙනෙ හැබැයි මහත්දමන්ත අධ්‍යාත්ම ජීව බලයක් ඇතිකෙනෙ ඔහු සන්තෝසයෙන් පිරි හදවතක් ඇති කෙනෙ සිනහාමුසු මුහුණින් අව්‍යාජ බැල්මකින් ලොවට සලකන කෙනෙ ශ්‍රද්ධාවන්තය කියන කෙනා අනුන්ගේ දුක් අඳුරන කෙනෙක් අනුන්ගේ සැපතත් අඳුරන කෙනෙ ශ්‍රද්ධාවන්තය කියන කෙනා දෙවියන්ට ප්‍රිය කෙනෙ ස්‍ර්ධාවන්තය කියන කෙනා සතරාපායි නොවැටින කෙනෙ ශ්‍රද්ධාවන්තයෙක් තමයි බුදුරජාණන් වහන්සේගේ සාසනයේ ශාන්ත සැනසීම ලැබුවේ ශ්‍රද්ධාවන්තයාට පින් උතුනි බුදුරජාණන් වහන්සේට එහා චරිතයක් තුන් කාලයේ මුණගැෙන නෑ මේලෝකෙ පහලවුනිත් එම ආශ්චරයමත්තුූ මිනිස්රුවනයි ඒ මිනිස්රුවන තමයි තුන්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ ඒක පුග්ගොලෝ භික්කේලෝක උපජජමානු උපජති අත්්චරිය මනුස්සෝ. එක්කම පුද්ගලයායින්න ආශ්චරය උතුමන් වහන්සේ ආශ්චරය වූ මුනිරුවන බුදුරජාණන් වහන්සේ අනිත් කවරුවත් ආශ්චරයයේ කෙන බදුරජාණන් ව දේශනා කළේන එනිසා ඒ ආශ්චරයමත්තු මනිරුවන සම්බුදුරුවන අසම සම ගුණරුවන තතහාගත බදුරජාණන් වහන්සේ පහලවෙලා ඒ අමා දහම් දේශනා කරලා ධනමන ස්ුවපත් කරලා සම්බෝධෝපතගම් මිහිර අනන්තසක්වා අලවල පැතිරෙන යොගයක් අපි මේ දහම් සර්වණය කරන්න සිත පහදවා ගන්න බුදු ගුණා සාසා සද්ධාාව දිියුණු කරමින් ඒතුළින් විරියවිදදිවුණු කරමින් ඒතුළින් සතිය දිවුණු කරමින් ඒතුළින් සමාධිය දිවුණු කරමින් ඒ අනුව ප්‍රඥාව පහල වන හැටි ඔබටම අත්මි දෙන්න පුොළුවන්ග විවර කරන්න ඔබේ හදවත් කඩතුරක් ඉවර කරන්න ඔබේ හදවතේ දොරගුළු ඒ බුදුරජාණන් වහන්සේට වඩින් ඒ භාග්‍යවතුන්වාසගේ අමාත් ධරමයට ඔබේ හදවතේ ඌර්ණ ඉඩක් ලබා දෙන්න සැනසිල්ල නොවනුමානව ලැබෙනවා මයි ඒ සැනසිලි නොබෝ කල්ලකින් ඔබේ ජීවිතයට ලැබේවාගේල මම ආශිරුවාද කරනවා ප්‍රාර්ථනා කරනවා සිද්න තසපුුවෙන් අදමේ උතුම් ධරමදානමේ පින් කමසිද්ධ කරන්නේ ලේ කස්ට් රෙසිඩන්ස් මණ්ඩාවිල්ල පදිංචි, කෙනනූසා එරානාා ධර්ම රදන්න මැතිනීය බොහමස්ර්‍රද්ධාවෙන් දෙදස් විසතුනේ තුන්ගනි මාසේ විසි වන දිනට වය සෞරුන්දක් සම්පූර්ණවන ශයෙන් ඉන්සර. විතාන තන්ත්‍රගේ පුතනුවන්ට නිරෝගි සපලබේවා කියල ධයාබර මක් ලෙස මේ උතුම් ධරමදානි ලබාදිල ප්‍රාර්ථනා කරනවා. සියලු ලෝගවාසි දෙවියන්ට මේ පින් අනු මෝදංවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්මදානය ලබාදෙන මණ්ඩාවිල්ල පදිංචි, ජනූසා එරනාත් ධර්මරත්න මැතිිය ප්‍රාර්ථනා කරන සියලු. උතුම් අරමුණු පුරපසමෝරණ සඳ මඩ ලක්ෂේෂ්ට සිද්ධවේවා කියල මම මහා සංගරත්න වෙනුවෙන්. ආශිරවාද කරෙන්නවා ප්‍රාර්ථනා කරනවා ආක සට්හාචබම්මට්හා දේවානාගාමහිද්ධික පු්ඥන්ත අනුමෝදිත්වා චිරංරක්හන්තුසාසනං ඉඩං වෝඥාති නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ. එන්තාාවතාච අම්මේහි සම්භතං පං්ඥ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ධර්මස්්‍රවනා නිසංස බලයෙන් හැම දෙනාගේ ජීවිතවලට සැනසිලි හිමි වෙලා මෙලොව පරලොව ජයගන්ට ලැබේවා ශාන්ත නිවනින් සැනසිලිමාවත උදාකරගන්ට ලැබේවා කියලා මම ආශිරුවාද කරනුවා අභිවා දැනසීලිස නිච්චං වදහාා පචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්හන්ති ආයුවන්නෝ සුකහංබලං ආයුආරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේ වච්ච අහෝ නිබාන සම්පති ඉමිනාතේ සමි්ජතුූ සිතත්න අස්වපුුවව ධර්මාණ ශාසනාවයේ ලෙස නිමාවට පත්වනේ. අපි විරාමිෙන් අනතුරුව ධර්ම සාකච්ඡාව තුළ අපි ස්වාමින්න් වහන්සේගෙන් හිතට දැනෙන තවත් ධාම්කාරණනා ශ්‍රවණය කරමමු. එතික් රැඳින්න ටඔබට ආරාධනා කරනවා දෙදිගින් දිකට නෙත් සමඳ. පූචනය වන්දනී බලංගොඩ රාධ ස්වාමින් වහන්සේට නිදුක් නේරෝගේ චිරචීවනය ධර්මාවපෝධය ප්‍රාර්ථනා කරමින් විරමෙකට යන්නට සෝධන වන්නේ නැවතත්වඔබට මුලදී වගේීම. වැඩසටහනේ ධර්මාන ශාසාව නිමාවන මෝ ත එත් තා රාධනා කරන්නේ ර්තු විසි පස්සුවන දස්වර්න ලේ හසෑයා ිය සට බේ ක්‍රරශී වන් සවසතුන පමණ වන විට. ඒ ප්‍රොයිල්න සිං හෝම් පෞච්චරිිකායතනයේ. අධිපති මනු ජහේවාවසම් ඇැරිතුමාගේ. නමසුරු දාය කරත්තුවෙන්, පූජනීය රජාංගන සුදම් ස්වාීන් හසග න ශංසකත්යෙන් සුදු කරෙන්නාව සම්බුද්ධ ගුණවරුුණ. සිනි මත් ින්කම සමග හ හස හස ග ත ස්වාමන් වහන්ස තර හිද වාමන් හන්සේ ඇතු ෞරව දේශකයන හන්සේ ර ර ම ර් හස ගේිය සින්දර ධර්මාන ශාසනාවන් සුදු කරන ඉදින සිරිමත් පින්කම සමග ව බැදගන්නට ඔබට රාදනනා කමින් අප සින සපු ෙට රමේක ෙනවා. අයිබවන් අපේ නැවත ඉරිදා සිත්නෙ තස්සුපුුව වැඩසටහනයේ, ධර්මසාකච්ඡාවයේ ආරම්භ කරන්න සෝදානම් වන්නේ, ඉල්දා සිත්න සපුේ අදත් අපේ තර්ම සාකච්ඡාවතුළ මේ පැදිත්. ඔබට ධර්මය පිරබන්ඳපු, ඉතාමත්ම වැදගත් කාරණා සසාකච්ඡා කරන්න බලාපොරොත්තුේ නොබ්‍ර මත ඇති පසුගිය දේශනාවේදී අපිස්වාමන් වහන්සේ ඉතා වැදගත් වූකාරණයිස් මතුකර දේශනා කරන්නට යදනවා. එහිදිෙත් අපි ශු්‍රද්ධහ සම්බන්ධවත්සාකච්ඡා කළ. මහිතනි ්‍රද්ධහ සබන්ධව වත්තාහ කරන්නට කොච්චර තිබනත් මදී කියන තැනෙදලම අපට තරම්ම කරණා පෙස්වමන් වහන්සේගේ අනුශාසන අලබන්නට අවස්ථාවක් කර ගත යුතුයි කියන හැන්ගේ මැතිවෙන. එනිසාද ඉරිදාසිත්නෙ අසපුයි ඒ සම්බන්ධවත් තවත් විශේෂ කරණඇකිහිපයක් ධර්මානුකූලභ වික්‍රහ කරගන්නට අපිේක්ෂාවන් ඉන්න පෙස්ශ්‍රාවකන් වෙනුවෙන්. සා වා රම් කරන්නට සෝදානම් වෙන්නේ පෝජනියය වන්දනයේ බලංකොඩ රාධ ස්වාමින්න් වහන්සේව ඉරිදා සිනය තසපුුව ධර්ම සාකච්චාාව වෙනුවෙන් නවතවාරයක් ඉමහත්කවෞරවෙන් පිළිගනු ලබනවා අවසරය ස් හ ස . ඔබහන්සේ දේශනාවක දිස ඉපත්ළලා විශෂයෙන්ම මරණය සම්හණාසන්න මොහොත සම්බන්ධ ස්වාමින් වහන්සේ අපට ශ්‍රද්ධාවින් පටගරගත්තු ධර්මාණුකූල ජීවිතයක් ගතකිරීමේදී ශ්‍රද්ධහ විරිය සති සමාධී ප්‍රඥාදී කොටගත්තු. ඉන්ද්‍රිය ධර්මයන් කෙනෙක්තුළ මෝරවැඩ කොට ගොඩනැවෙන කොටේ කොතරම් තැකවරණයදක කාරන ද සාක ාේ බහන්සේ විතරිය නිස්වාන් වහසේ වනි කරනව සහදව විම සාදන ගන්නට. ස්වන් හසු මරණාසන්න්න ොහොත ඇති. සැබැහැ රැකවරණය කුමක් ද ස්වාමින් වහන්ස. ඒ සඳහා පෙර සූදානමක් අවශ්‍යයද. මරණය ගැන හිතා කලින් සූදානම් වීම පසමන්ධව අපේ හිත්තුළ එතරම්ම ලොකු ප්‍රියතාවයක් ප්‍රසාධයක් නැහැ බොහොවෙලාවට හිතරන්නේ අසබභ නිමිත්තක් කියල මරණය කිය තැන. එතකොට අපි මරණයට පෙර සූදානමක් ඇතිකරගන්නවාන රැකවරණය බලාපොරොත්තුවෙනවානම් යහෝ යෝග්‍යියද එ සඳහා මූලා රම්භි නැත්තමම් ඒ සඳහා යොමුවන්නේ කුමන. අවස්ථාවක දීද ස්වමි දෙස දහ යොමුවනි මොනාකාරයකින් ස්වාමින්න්නහන් අදසාකච්ඡාව ඒෝස් යාරමණ ලෙස බොහමත්ම ෞරුවවෙන් අබවහන් සිටආරාගනා කරනම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි අද සිටනේ තසපුව ධර්මසාකච්ඡහාවට සවන් දෙෙන මහා සංඝරදනයටත් පින්වත් බරුණය තුළු හැම දෙනාටමත් කායික මානසික පහසු විහරණය තුළින්ම උතුම් ධර්මය ජීවිතයට ගලපාගෙන. අදාදම දහමී සැනසිලි ලබන්න හේතුවා සැනාවේවා කියලා මම ආරම්භහයදීම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. පිින්මත්වරුණ මරණස්ස අභායනකානාම නත්්දි කියල කියන්නේ මෙ මරණයට බිය නොවෙනය නෑ ආරයන් වහන්සේලා හැර. එකන් අනිත් හෑම කෙනෙක්ම මරණීදිරිය බියවෙනවා. මක් නිසාද සබ්බේසන් ජීවිතම් පියන්. හෙමෝටම තම ජීවිතය ප්‍රියයි. ජීවත් වෙන්න ආසයි. එතකොටවරුණ ජීවත්වවෙන්න ආස ජීවත්වෙන්න කැමති අපි මැරෙනවානේ. එතකොට මරණය නියත ධර්මයක්. ඒ කාන්තයෙන් තම ජීවිතය කරා පැමිණෙනවා. ඒ ඇතිවරුණ මේ බොම භයානක බව තමයි පෙර සූදානම්වෙන්නට ඉඩ නොදී සහන කෙනෙකුගේ ජීවිතයට ජීවිත අවසානි පැමිණෙනවා. අපි ඕනම දේගටවරුණ සූදාන මුණොත්. ඒ අවස්ථාවට මුහුණ දෙන්න පහසු. සූදානම් නොවුනොත් සාමාන ජීවිතය අවස්ථාවලට වනත් මුහුණ දෙන්න. ගිහාම ඒක විශාල අභියෝගයක් වෙනවා. ඕනම දෙයක් එෙම තමයි. එනිසායේ මරණේනම් වූ ධරමස්ව භාවේයටක් පුහුණු වෙලා සූදානම් වෙලා ඉන්ටෝඩ. හැබැයි ඒ මරණයට සූදානම් වෙන්න නං. බුදුරජාණන් වහන්සේගේ ධරමයේ මහලා. දරමේ ගෙනගෙන ධරමේ පුහුණු කල්ලමයි හැකයාාවල්ලැබෙඳ මේ ලෝකි වෙන කාගිවත් කීමක් හලා. ලෝක කාාගිවත් දෙයක් කාල මරනිර්රණ සූදාානම් වන්න බෑවරුණ. මරණයක න මේ ජීවිතය හා සබැඳ සියල්ල අතහැර යන ගිලිහි යනමොතක්. ලෝකෙ හැමෝම කතා කරන්න මේ ලෝකය ආත්‍රාව මේ අද මේ ගෙවෙන ජීවිතය සනසන්න සතපන්න පීනනයට පත් කරන්න ඒ තුළ ලැබෙන කාමුකත්වේ හැමත්තකින්ම පලල් කරල විදනය ලබන්න. ඒකනේ ලෝකය හැන කතතා බස්වොල තේරුම හැබැයි එහෙවු ලෝකයක් ඉදිරියට මරණියාවට පසවරුණ හොඳනවා වැලපේෙනවා ශූක කරන වෙච්චරයි නමුත් බුදුරජාණන් වහන්සගේ ධර්මයෙන් පරිභාවිිත මනසක් කියන්නේ මරණය ගැන කල්ලැතිව හඳුනාග. මරණය පිළිබඳව බොහොම හොද අපේක්ෂාවක් ඇති පිරිසක් තමයි බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවක්‍යව මේ ධරමය පුරුදු කරපු. ඉතිං වරුණ මේලෝකගේ මරණය ඇති වාසනාවන්ත භවක්තියන වල කවුලක් පිළිගන්නන්නේ නෑනෙ නමුත් මේ ශාසනය තුළ මඟඵල නිවන් අවබෝධ කරපු උතුමන්ට එකතකින් ඒ මරණේ වාසනාවක් වෙන මොකදවරණ සංසාරයක දුද්ගිනි අවසන් වෙලා යනවා. ක්ලේස පරනිරවාණයෙන් පිරිනිවන් වැඩි රහතන් වහන්සේලා නි්බිසම් බතකෝ යතා. ඒකයන්නේ මේ ගුලිකාරයෙක් වැඩක් කරල වැටු පැලබෙනතුර බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ මරණය එනතුරු බලාපොරොත්තුවවෙෙන් ඉන්නේ. නාභිනන්දාමි ජීවිත නාබිනන්දාමි මරණ ජීවිතයක නමුතු බලාපොරොත්තු න්න මණයක නතු බලාපොරොත්තුවකුන්න. ඉතිං අරුණ මේ ජීවිතයේ ස්වභාවේ තමයි යම්සේද ඉපදීම එසේමයි මරණයත් යෙන්නේ එනිසා ඉපදීම යම්සේද අපි අභිනන්දනය කරන්නේ ඉපදීම යම්සේද සමරන්නේ ඉපදීම යම් සේද අගේ කරන්නේ ඒ අගේ කරන පමණටම වරුණ මරණේ දුකයන වජීවිතේත් ජීවි තාදාානේ යම්තාක් ශක්තිමක්ද ඒ තාක් නිදනප්‍රාප්තිය බද්ගලයන්ට වේහෙසක් වෙනවා ඉතින් වරුන මේ මරණය ඉදිරියේ බයනොවෙන්නට තතාාගත ධර්මය අබෝධ කරන්නවනි වරුණ එකකනයවේ මරණ දිරියේ බියනවන්නට මගක්ද සිද්ධීියොත්තේ යටටත් පිරිසෙන් සෝතාපන්න වෙන්නඕනි. සෝතාපන්න වෙච්ච කෙනට මරණයට බයිවෙන්න දෙයක් නෑවරුණ. හේතුව තමයිම ඒතුමා මරණයට බයවෙන්නන්න නිසැකවම සුගති උපදනවා. ද අපි ඔක්කෝටම තියෙන ප්‍රශ්නය තමයි වරුණ මේ ජීවිතයෙන් පස්සේ ගොහේ උපදේද කිනම් තැනකට යාවිද. හොදමගේ ළඟ පතිසන්ද මේ අවිනිශ්චිත බව වැඩි වැඩියෙන් මරණේ තියෙන බිය දනවනවා. හැබැයි කෙනෙක් නිසක වසෙන් දන්නවන මැටිකලේ මම්්‍ය අතහාරීන්නේ රන්කාලයක් ලැබෙන හින්ද කියලා එහෙනම්වරුණ මරණයට බයවෙන්නේනෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන්නේ මරණයට බිය නොවී. මරණය අවබෝධ කරගන්න. අවබෝධ වූ මරණය ඇති පුද්ගලයාට මරණයත්. ීවිත සරිණයේ සංසිද්ධයක් පමණ. ඒ මත්තමට මනසවුණු කරන. එයා හොඩන්න නෑ වැල පෙන්න්නේිනය ධම්මි කුපාසක වගේ මහතක් ඉන්න මම පිරිට්‍රි කහල එනකං කියල කියනවරන. ඉතින් එහෙම කියලා මෙලවෙන් සමුගෙන යනවානේ ඉතිං සෝතාපන්න වෙච්ච කෙනා රැකවරණයක් ලැබ්වා මරණයට බයිනෑ. මමාර්ගපල්ලාබින් මරණයට බයනය. එතනිින් මෙහා පැත්තින්න අය ධර්මි හොඳයට පුරුදුගොලොත් මරණ සති භාවනාව වැඩුව අන්න යා මරණයට බයින. ජීවිතය මරණයට සූදානම් කරන්න ලෝක කාගෙන්වත් එහම කතාවක් හෙනවාද ඇහෙන්නේනෑ ඇත්තටම කරන්න තියෙ රණයට සූදානම් කරන්න ඕන පුළුවන් තරම් පින්ටස් කරලා පිනේ බලය බලවත් කරගෙන ධරමය සම්මර්සනය කරලා මේ අපි ජීවත්ව වන පුංචි කාලි මරණ සති භාවනාව හොඳට වඩන්න ඕනිවරුණ. මේ මයිස්වාමන් වහන්ස ඇත්තටම ඔබහන්සේ කියූ ආකාරයටම අපි අනිත් හැමදයකටම පෙර සූදානමක් ඇති කරගන්න හැමවිටම හැමදයක් කෙරහිම සැලකිල්ලක් දක්වනවා. හැබේ මරණයගෙන් අපිහම සැලකිල්ලක් දැක්වන්නට පෙර සූදානමක් ඇති කරන්නට මැලිවෙනවා. මෙතැන අපිට වැරදින සැලක්වෙන්න පුළන්. එනිසා බද්ධ දේශනාවට අනුව හැම ොහොත්තකම, කොයි මොහොතකට මරණයේ විද කියල දන්නේ නැති නිසා. ඕනෑම මොහොත්තක ය පිළිගන්නට සූදානම් ශරීරයක් ඇති කරගන්නට. සූදානම් මානසිකත්වයක් ඇතිකරගන්නට අපට හැකිියාවක්තිබෙනවානම්ට. ඒ ධර්මාණු කූලවම විතරයි. එනිසා ඔබ මර්ණයට සාර්ථකෝ මුහුණ දෙන්නෙකු වෙනවානම්. ඒ ධර්මානු කූල මාර්ගය අනිවාරයෙන් මහික් මේ යුතුයි. හික්මන්නට ප්‍රමාදයක් අපට ජීවිතේ කාලයක් නැහැයි කේෙනවාට වඩා. එහම අවස්ථාවක් නැතිව පස්වාන් හන්ස ඕනෑ තරම පේදේශනවල සහිපත් කරලා තිබෙන වැඩටහනතුළ සහිපත් කරල තිබෙනවා. හැම නිමේශයක් මහරි වැදකත්. ඒ මන්දැන් වයසින් වැඩී එම නැතිනම් මටතාව කාලය තියනම යාදදි කොටගෙන අපි බෙදාවෙන් කරගන්න රුත් සහ කරන්නතුව මේ එල්ලබෙන හැම මහොතක්ම සිහියෙන් අවදෙන් ධර්මමාර්ගේ නියලෙනවා නම්. අපිට අපේජීවිතය. සාර්ථකව මේ භවය නිමා කරන තැනදි ඊළඟ භවයට යෑමටත් නිවන තුළ සැනහීමටත් තිබෙන අවක්කාශයන් උදාපත්කරගන්න ටත්තේ හේතුව බවට පත්ෙනවා. අපවස්වහන්සු මංශ්‍යයාගේ ආයු්‍ය අඩුවීමක් පෙනවත් වමෙන ආයුෂ් අඩුවෙන්න්නේ ඇයිස්වාමන් වහන්ස හෙම කෙස් නිසාමද ඒ සිදුවලන නැතල් ලෝකත් ස භාවේ නිසාමද නිසාගේ ආුශක ක්‍රම ක්‍රමෙන් අඩුවවෙමින් පවතිනිස්වවිනිහස. පින්වත්වරුණ බුදුරජාණන් වහන්සේ. මහබෝසත් අවධයේ එක්තරා ජීවිත්තයක ගොවිතැනින් බතින් ජීවත් වෙමින් දැහැමෙන් සෙමෙන් අබුදරුවන් පෝෂණය කළා ඒ මහබෝසදාාණන් වහන්සගේ වංස පරම්පරාව කවුරුවත් ප්‍රාණඝාතය කරන්නේ. මහබෝසත් උතුමන් වහන්සගේ වන්ස පරම්පරාව කිසි කෙනෙක් පස් පව් දසා කුසල් කරන්න. එනිසාම ඒ පරම්පරාවේ අය අඩුවයසින් මරෙන්න්නේෙන. එහෙනම්වරුණ පැහැදිලි ආයුෂයෙන් මිනිසු පිරිහිලායන්නට බලපානෙක් එක සාධකයක් තමයි. පාපය අකුසලයේ අධ්‍යචාරය බහුලවීම. මිනිස් මනස කෙලසුන්ගෙන් අදුරුුවෙනකොට, ත්‍රිවිද දුෂ්චරිතය මතුවෙනකට මනිසුන්ට නැතිවෙන්නේ වටිනාමදි, මිනිස් ජීවිතය ආයුෂ්‍ය වරන මිනිසත් බව කල්පකෝටිගානකින් ලැබුණ ලැවිච්චදේ මේ පාප සිතුවෙලිහින්දා වහාතුරු දන් වෙලා යනවා. තකොට මිනිසුන්ගේ ආයුෂයගවෙන්නට, ඒ මිනිසුන්ගේ සිතකාය වච්චනයේ වැරදි භාවිත්තය ඒ කාන්තෙන් හේතුවෙනවා. ඒවගේම වරුණ ධර්මය පුරුදු නොකිරීම කුසල් දහම් සම්පාදනය නොකිරීම හේතුවෙනවා. ඒවගේම වරුණ ආයුෂය වහාගෙවී යන්නට වැරදි ජීවිත භාවිතේ වැරදි පුරුදු හේතුවෙලා යනවා. ආහාරයේ පටන් වැදිි පුරුදු තියෙන පුද්ගලයන්ගේ ආහර රටාාව පටන් ඒවත් අයුෂ්‍ය ගෙවියන් හේතුවයෙනවා වරුණ එහෙම වෙනකොට පුද්ගලයා තමන්ගේ ජීවිතයේ වැරදි ලෙස භාවිතයට ගන්නකොට ඒ වගේ අවස්ථාවල පල දෙන අකුසල කරමතින පෙර සංසාර කරපුවා ආනඒ අවස්ථාව ලැබිච්ේ ගමම් මතු වෙලා මහ පාර්වාලුර ජීවිත අවසන් කරන්නවා. අනුන්ගේ පොළු මුගුරු පහරවලුවලින් ජීවිතයේ නැති කරගන්නවා. ඒ වගේම මේ වරුණ විසම ගමන් ගිල් දෙමවපිය පා කියද්දි වැඩිහිටේ පා කියන ගමන් ගිල්ලා ඇති කරගන්න තරුණ වයසි මොන තරං අපරාධයක්ක්වරන්න වෙන්නේ කල්පගානකෙන් ලබපු ලස්සන ජීවිතයක් ඇ පේන කංහැන වෙලාවක්. ධර්මයක් ඇහුණොත් අවබෝධ කරගන්න තරන් වටිනා මිහිරි මොහොතක් ලැබිල තියෙන වෙලාවක්. මේ හිතුවක් කාර අදහස් නිසා. මේ කෙලේසියන්ගේ හැඟීම කඇති ඒ සාහසික භාාවයට වසග වෙලා කී දෙනෙක් නං මේ මෝතවන්න ජීවිත වලින් සමුගන්නමත්. එනිසාමත් ධර්මයන ඇති ලෝකේවරුණ මොන්න ආලෝකේ තිබුණනත්. මුන්න තරම් ප්‍රභාවත් විදුලිබබොළු දහස් ලක්ෂ ගණනක් ඇරහිටියත් ගනාන්දකාරයි. බුදුරජාණන්වාසගේ ධරමේ ආලෝකෙ ලැබූ හදවත ගණබාලා අන්ඳුරුව වනපෙතක ගෙවි අවසන් වනත් ආලෝක මජජීවිතයක්. එනිසා ධරමය පුරුද කළොත් ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩිනවා. ධර්මයෙන් ඇත්තුනොත් ඒටිකොක්වොන් පෙරිහිලා යනවා සොනස්ෙන් ඔතන ඔබහන්සේ කාරණාව සිහිපත් කන්නකොට ඒගෙන් අපි පිනක විපාක විඳනකොට, කුසල විපාකයන් අප කෙරෙහි ඇතිවී තිබෙන වෙලාවක. අපේ කායිකව ඇතිවෙන්නා වූ ක්‍රියාවක ඇතිවන්නා වූ විසමාචාර ස්වභාවයන් එක්ක අකුසලර නැඹුරුවීමත් එක්ක ඒ පින වැහිලා පව පවේවිපාක ඉස්මතු වෙනවාදශ වහන්සේ එතකොට. ඒ පෙර බහවල කරපු වැරදි අපි පිනෙන් වහට උත්සාහර මහ කොයිහ ොතකෝ නැවතමතුවෙන්න්නට තිනිලට කඩක් හැමවිටමතිවිද සහර මෙහෙමකින් වනි ස්වමිනන් සහරකේෙනවා මම මේ කරන පින් එක් මගේ ජීවිතේ පික්බඳ බයක් නැහෙමට කියලා. එතකොට දැන් ඔවු පින් කටයුතුර නිරතවෙලා හොඳට කුසල් රැස් කරලා පින රැස් කරලා ඒකම සමහර කාලවල්ද ඒ අතහැරදමලා සිටිනවා. එවන්න අවස්ථාවකර පවේ විපාකමතුවයි නිඩකඩක් තිබෙන වාදස්වාමලා සෙහිම අවස්ථාවදී පව ප්‍රබලව අපට බලපෑම් කරන්නට පුළුවන්ද. පින්වත්වරුණ කුසලකරම බහුල පුද්ගලයාගේ ජීවිතයට බොහෝසයින් පෙරසංසාරි කරපු කුසලයන්හි විපාක මතුවෙන්න පුළුවන්. එවගේ මේ කුසල කරමේ බහුල කර නිසා පින් බහෝසයෙන් ඩස්කර නිසා මෙලොවම් සැනසීමයාට ශාන්තිය ලබෙන්න්න පුළුවන්ගේ අතරට පෙරසංසාරේගෙරුණ බලවත් කරම තිබුණොත් බලවත් අකුසල කරම එව්වත් ඔය අතරට මතු වෙන්න පුළුව. හැබැයිවරුණ ධරමී හැසිරන කෙනාටම දහමී ආභාශය ලැබනට පස එන ඕනම සිදුවීම. එත් දහමින් දකිනවා. අන්නතන වැදගත්ම තැන අමන්ගේ ජීවිතයට පැමිණිණ සැපයක් වේවා දුකක් වේවා නිින්දාවක් ප්‍රසංසාාවක් වේවා ට ලෝක ධර්මේ පෙලි පෙලි න්න තියෙනවරු. සපාග වසයෙන්හරියක් අ කුසලපාක වශයහරි ආන්නෙහිදී අකම්පිතුව මුහුණ වෙනම් අකම්පිතුව මුහුණ දෙෙනවා. පුට්ටස ලකදම්මේ චිත්තන් අසන කම්පති ඒ ලෝක ධර්මයන්ගේ ඉස්පර්සය ලැබෙද්දී අකම්පිත්ත හිතක් තනාගන්නවා මේ ධර්මය තුළින් වෙනවරුණ කරන්න දෙයක් නෑ වෙන කරන දෙයක් නෑ කියන්නේ නිින්දායනුකොට මර නිින්දායන්න එපා කියල වෙන අමුතු දේ බලන්නේේ ඒ තත්වය දරන්න පුළුවන් හිතාක අදාගන්න හැබැයි දහාමින්. ලජායි ැතිරග ද දරගන්නවා කියෙනෙක් නැමවරුණ. ඒවගේම තමයි පුද්ගලයාගේ මුළු හැසිරීමම අනුව බලන්නට පුළුවන්. එයා වැඩිකාලයක් නීවත්වන කෙනෙක්. ඩවැඇසි ැල්ලයන කෙනෙක්ද කියලා. සාමාන්‍යෙන් අමුත්තු දැංගලලි ජීවිතය වැඩි වෙනකොට. අමුතු අසානයන් වැඩි වෙනකොට. අමුතු වීරුකම් වැඩි වෙනකොට. සාමාන්‍යෙන් අපේ පරම්පරාවල ඉන්න වැඩිහිටියත්ව කියනවාන්නේ. වැඩි කාලයක් නම් යන්න බැරිවීමෙම කියලා. එයත්තු නිකන්නවහෙම කියන්නේ. ඇයගතු දවිට තේරෙනවා ක ෙසලොම්මඉදිලා ජීවිත සෑන පරිනත වෙලා තියෙනෙහිද කිසියම් පැසනුනුවන කේ ජීවිතවල තියෙනවා අපේ මේ පරම්පරාවල වරුණ කාගෙත් එහෙම මුතු මිත්තු හිටියන මු උතුම් උතුම් ජීවිත තිබුණානේ පංචසේලේ ආරක්ෂා කරපු තන්හා කරෝධ දුරගුණ අඩුවායි හිටියයනේ තින් ඒවද වහෙම ප්‍රකාශ කලා කොහොමොනත්වරුුණ දැම් බුදුරජාණන් වහන්සගේ කාල මේ ජීවිතයේ අවසානම මොහොතේ බුදුරජාණ වහස මුණ ගහචයත් හිටිය. ුදු එකසේමිස්සක් ජීවත්වෙන හිමිකම්තිබනත් බලවත් අකුසල් කරමිදිිරිපත්වෙච්ච අයත් හිටිය. ඔ ආයු වන්ඩගක් කුමාර ඒම කෙනෙක්නෙ. අම්මයි තාත්ය දෙන්න ගිහිල්ලා මේ පුච පුතාලවා තමන්ගේ පෙර මිතුරෙක්. ඥානී තියෙන මිතුරෙක් වදනා කරන අතාපසේ. වන්දනා කලා. අම්මතාත වන්දනා කරදි දිගාසිරි බේවාව පුතා වන්දනාකරදදි මකුත්ති වෙන. ඉතින් කාරණය හලා දැනගෙන පුළුවන්දබට මේ කුමාර ජීවිතය බෙල්ලා දෙන මටනං එක කරන්න බෑන්න ගෞතම බදුරජාණන් වහන්ේන්න භාග්‍යතුන්හන්සේන? ට ක්‍රමයක් තකො ර පිළිගත් පිට නැති ලේ යෙ ුදුරජාන් වහසසිට කියලා ඉතිම අම්මයි තත් ය ල්ල ති දුරජාන්සේ ලාබ දේශනා කරපු. ඒ උතුම් පිළිවෙතානු පරි සජ්ජායනයක් සිින්ද කලා කහ්ඩම දින කිහිපයක්. ඒ අනුවේ අක්කු සල්විපාක ගෙවිලගිය, භාග්‍යතුන් වහන්සේගේ රහතනාාසලගේ කරුණාව ලැබුණ දෙවියන්ගේ පිහිට ලැබුණන, අසානමේද ආයු වන්ඩ කුමාරයක්. රදු එක සී විසක් ජීවත් වන. ඉතින් වරුණු අපිට පුළුවනේ මේ ජීවිතය රැකගන්නවරුණ මච්චරුතු මිස් ජීවිතයගල බන්න පුුවන් වඋනානම් මේ මහා විසම සංසාර්ගමනේ ලැබිච්ච ජීවිතේ නුවනින් භාවිතකරුත් පරිිමාශ්‍යයක් විිදන විදිරි වැඩකරගන්න පුළුවන්. එඒ අදහස් කරන්නේ අරමිපාකාවතේ ඔක්කොම වලක් වන්න පුළුවන් කියෙන කෙනෙමේ වරුණ යෝජ වස්ස සතන් ජීවේ. දු සීලු වසමමාහිතු. අවුරුදු සීයක් ජීවත්ව වනත් වැඩක් නෑනේ සිිල් ගුණනයක් නැතුව. එක දවසක් සීලවන්ත ජීවිතය හොඳයි. එක දවසක් විරේවන්ත ජීවිතය හොඳ. නැත්තම් වීරයවන්තයා ගේ සීලවන්තයයක් එක දවස ජීවිතය ශ්‍රේෂ්ටයි. එනිසාවරන අපි ආයපේක්ෂාවක් තියාගන්නක වෙනව කතාවක්. හැමැයි වරුණ අපි ජීවත්යන්නේ මොකටද අන්නේ කාරණය හොඳට විසඳගෙන තියෙන් ෝනේ. අපි තව තත්පරය කර ජීවත්වයන්නේ ඇයි. තිසරණයේ පිහිටපු බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයාට හෑම තත්පරයකම කළමනා වැඩක්තියෙනවා කායික වාදසික මානසික වශේ. එතකට ඒදේ සිද්ධ වෙන්නේ නැත්තන් දර්මාවබෝධියයට අවැසි හේතු සම්පෝණ වෙන්න ඇත්තාං. ඒ කෙනෙකුගේ ජීවිතය අවරදු කෝටියක්ගේවුණත් වරුණ සාමාන්‍ය විදියට ඒ හටගෙන නැසියාමක් විතරයි. ඒ මයි වයිනාස. අපේ ජීවිත හිස් ජීවිතයක්බාට පත් කරගන්නවාද නැ්දකිෙන කොබ තීරණය කළ යුතු විශේෂයෙන්ම අපිස හන්සකිනවා වගේ. අපි මරණයට සූදානම් වෙන්න ඕන. සූදානම් වෙන්නනත් ධර්මාණු කූලව තම ඒ සඳහාතිබෙන රැකවරණය තිය අනි පසි අපිස්වාමිනාහසේ කියනවා. ධර්මයට ඇති සූදාානමක් නැත්නම් ධර්මමාර්ග හික්මින් නැත්තාං, කොච්චරකාලයක් ජීවත්තුනත් මොකට දෙක කියල්. මේ තුළ තියෙන අර්ථය ඔබ හොඳින් නුවනින් විමසා බැලුවත් එහෙම ඔබට දැනයවි හිත හික්මවාගන්නට තියෙන දර්මය තුළ. හිත හික්මවාගත්ත පුච්චලයාට මරණය අරුමයක් නොවෙේ. මරණය පුදුමයකට කාරණාවක් නොවයි. හිත හික්මවා ගත්තු නැති අපිට. ජීවිතය කොච්චර ගවානට ලැබුණනත් ඒක හිස් ජීවිතයක් බවට පත්තිනවා නිසා. ධර්මය තිබිලා මේ දෙකටම සසරයන්න ගමනටත් මරණයටත් දෙකටම රැකවරණය තිබෙන ධර්මය ජීවිතයට එක්කාසු කරන්නට මැලිවෙන ඇත්තන් ඇතරම සසරේ හිස්පුද්ගලය බෝට පත්්‍යනවානයද කියල ඔබට තදින් දෙැෙන්න්නට ඕන. අපි ස්මි වහන්ස ඔය සමගම මට සිහිපත් කරන්න වහන්සේ ක භහන්සිකි ආයි වඩ්ඩන කුමාරියගේ කතාවත්යෙක්ක ඒ. කාර්ණාත එක්ක දැන් එතනදිින් පිරිත් සූත්‍ර දේශනා සත්්ජායනා කරල්ලා ආශිවාදල පාගනට පවැනි අවස්ථාවක් සම්හන්ධවනෙන්. පිරිත සබහන්ධ මේ දවසලත් බොෝ අතිකාවත් ගොඩැගෙනවා විශේෂයෙන්ම පිරිතේ තිබෙන බලය පිරිත මහලොකු බලයක් නැහැ ඔය වචන මාත්‍රයක් පමණයි හෝ ඇතිෙන්නේ එහරහම ලෙඩසුවවෙන්න හෝ එමනඇතම් කෙනෙකු ගැබිය දුරුවවෙන්න හෝ. ඒ අදාල්දේවල්ලම සූත්‍රදේශන ඔය සූත්‍රදේශනාවති නිවන්දකින්න පමණ හැරුණ හමින් මහා දෙයක් නැ කියල. හැබයි අපි අහලතියන අපේ ඉතිහාසියක්ත්තෙක් අපේ මුතුන් මිත්තු දැඩව විශ්වාස කරන්නටයදන පිරිතේ මහා බලයයක්තිබෙනවා. ඒතුළ මහ රැකවරණයක් තිබෙනවා මහාආශිර්වාදයක් තිබෙනවා. පිරිතනිසා අපේ ලෙඩරෝගපවා සුව වෙනවා. අපි අධ්‍යාත්මත් සැනස්වෙනවා. අපේ ප්‍රේතභූත පිසාචාදී කොටගත්තු මේ නොපෙනන්න. ෝඩ අශයන්ග ල්ලවන බලපෑම් දුරුවෙනවා මෙහෙම කියල ශවාසයක්ේ පැරන්නන් තුළ මුතුන්මිත්තන් තුළ තිබුණ වර්තමානය තිබෙන අනාගතේරි තය සම්බන්ධව බෝ දෙනාගේ හිත්තුලිහෙම විශ්වාසයක් පිරිසම්බන්ධව තිබේ. ඒ අතරත අර්මාමලින් සිහි පත් කලා වගේ සමහරු වචනමාත්‍රයක් බමණයි. නිවන්දාකින තියෙන සූත්‍රමයි පිරිත් සූත්‍රව විදිර දේශනා කරන්න එනිසා එය නිවන්දාගින්නරතිබෙන මාර්ගයක්මසාක් ලෞකිකරැකවරණය නැති දෙයක් එක න අර්ථගැන්වීමත් සිදු කරනු මව වහන්සිගින් මේ සම්බන්ධවත් ධර්මාු කොළො ැන ගැට කැමතිස්වාව වනිහසු පිරිතේ බලය මොවකද. පින්වත් වරුණ පිරිතේ බලය හරියට සන්නහ සන්නදධවීමක් වගේ පුද්ගලි. එතකොට ඇඟත් ආරක්ෂාවෙන හිතත් ආරක්ෂාවෙන පරපුරත් ආරක්ෂාවෙනවා. වරුණ බුදුරජාණන් වහන්සේ දවසක්දා තදද බල්ල විදිහයට ගිලන්න වනාා. මහාචුන්ද මහ රහතන් වහසේ හවස්කාලේ බුදු සිරිපාබියසට ඇවෙල සිරිපාාවන්දනා කලාා. තන් චුන්ද බොජ්ජංගා චුන්දය දැන් ඔබ මෛදිරියයේ මට ඇසෙනසේ බොද්ඥංග ධර්මටික සජ්ජායනා කරන්න. කියලා බුදුරජාණන් වහසේ දේශනා කළ. ඒ වෙලාවේ චුන්ද ස්වාමෙන්න්වාසේ බොජ්ජංග ධර්මටික එක එක සජ්ඥායනා කළ ඒ අසාගනීන්නකොට බුදුරජාණන් වහන්සේගේ ඒ හදවතේ ප්‍රීතිි පස්සද්ධී නැති වෙලා ගිලන් බ මුහොතකින් නැතිවුණ. ඉතිං වරුුණ මේ ලෝකෙ ධර්ම ස්වාමී වූ. ද්ාංගියන් මොවද කියලා දේශනාකරැපු ස්සිසෙල්ලා මේ බොද්ජාංගියන් කාගෙන්ත් අහන්නතුව ප්‍රගුණ කළ ලෝතුරා බුදුබවට වැඩි. ඒ මහසේ මුනිවරයන් වහන්සේ වදාාරෙනවා සුන්දස්වාමන්හන්සේට බොද්ධංග ධර්මයන් ප්‍රකාශ කරන්නකින් එහෙනම් වරුණ පිරිත ඇති බලය සනාත කරන්නට ඔය උදාරණය හොඳටමත්. එනිසා බුදුරජාණන් වහන්සගේ ධරමය සුතා දතා වචසා පරජිතා ශ්‍රමණය කරන්නට ඕන දරාගෙන වචන බුරදු කරන්නට ඕන. පචනයෙන් පොදුදගන සෑම වාර්යකම ඒ කියන්නේ තතාාගතයන් වහන්සගේ ධම්මනුරාවේ. ඒ අහන කෙනාගේ හිතැනිමෙනව හන්න බොහෝ දෙවිවරු බ්‍රක්්පරාජවර බලාගනඉන්නවා ඒක මහ සත්ත්‍යයක් ඒ සත්ත්‍යය පිබඳව සත්‍යයක් ක්‍රියාවක්ක පැත්තිකෙන් සිද්ධ වෙනවා. ඒවාගේ පිරිත් කියන කෙනගේ වාක් සුචරිතය සම්පර්ණ වෙනවා. අහගනින්න කෙනෙක් ඕනමනය ධර්ම දේශනා කරන්න වරුණ. පස්සන්ති වන්න බොහතා දෙවිවරු වන්න ගොල් හගනින්නවරු. එනිසා ඒ පිරිස් ස්ජහනක ධර්ම දේශනාවක්නවර. ඒ ධර්ම දේශනා කරන දේශකයාට මවිසාහලපිනක් ධර්ම දේශනාමෙන්ල් ලෝ ඉහලම දානය වූලබාදෙන්. ඊළඟට අහගනන්න කියෙන අහන්න තින උතුම්ම දේහන් දැන් පිරිත කියන වචනෙහි වචනනාර්ථය ත්තොත් පරිසමන්තතෝ තා ඇති රක්්හතීති පරිත්ත. ආත්පසින් ප්‍රකිනව. ආත්පසින් තකදෙනන වකි නාර්ථයෙන් පිරිත්ත කියනවා. එනිසා මේ සාාසනයේ මහා ගම්බීර පදනමක් ඇති. මහාදුරකට විහිදන ඉතිහාසයක් ඇති උතුම් ප්‍රතිපත්තික්‍රමයක්තමයි පිරිස් සංඥායනයේ. ඒ කාලේ පසේ බුදුවරුත් මභෝස්තාණන් වහන්සේ ල පවා. මේ පිරිතේ බලය ජීවිතයට උපයෝගි කරගත් පිරිත් නූල් බැඳීම පිරිත්වැල ළඟ තබා ගැනීම පරිත් කරපු තිෙල්ලාදීදේ භාවිිත කිරීම. පිරිත් පැන් පාවිිච්ි කිරීම. නයදවරුණ තින් එහෙම බලන්න කොට ඒ ුතුම් දැරමයට කවුරු කොහොම කිව්ව. ඒ අතාග තාඥාචක්‍රයේ බිඳ දමන්න කාටවත්ලෝකෙම අපි වැඩීෙන් වෙන දටත් වඩ පිරි සජානා කරටඕන්. මෙනදරත් වඩා වැඩියෙන් ඒබරි සං්ඥායනා කරමින් අර්ථය මෙනහිකරමින් වරුණ ඒ සත්‍යානු භාාව ලොවකට සෙත්මේවාකෙල් හිතන් හිත පතනකොට. වච්චනයෙන් වචනය කියනකට මුන්න තරං මෛත්‍රනයසාහගත කායකරම. උ වචීකරම මනෝකරබඳ ගඩනගන්නේ පිරිත් සංජායනය ැන මුලු මින්ම මෛත්‍රයක් වැඩීම, මෙිත්තු වැඩීමක්. ඒ භාවනාවක් නිවන් ටොපකාරයි ඒකතම නිවන් මාර්ග. ඒමයි. ප්‍රසවනන්සදැ එතනදී පිරිතේ ආර්ථය විමසමින්ද දේශනා කරන්න ට ඕන අනැති නද බොහෝවෙලාට අපි සාමානෙන් පුෘරත්තු වෙලා බෙන පිරිත් සූත්‍රදේශනාවන් සජජායනා කරනවිට ඒ පොතේතිබෙන්න්න වූ පිරිත්පොත්වහන්සේ තුළති වෙෙන්න්නාාවූ සූත්‍රයන් එලෙසින් සජ්ජාහනා කරමින්. අ යුතු කිරෙීම. ඒ හැරුණු කල වහන්සේ මෙතනදී. තවත් අතිරේකව එකතු කරනවා අර්ථය විමසව දෙනගන්න කියන කාරණය. විශෂත්වත් තිබෙනවාද ස්වාමිනාාස දේශනා කළත් අර්ථය විමසමින් දේශනා කළත් අතරත තියන වෙන සොමකද එහි වටිනා කවක වක්දශන්. පින්වත්වරුණ පිරිස් සජායනය මෙලොව ශාන්තිය රැකවරණය පරලව සගතය කෙළවර ශාන්ත නිවනටයි උපකාර වන්නේ. ඒ නං බුදුරාණන් වහන්සගේ බුද්ධ වච්චනය පිරිත්තියන්නේ බුද්ධ වචනය සත්්්‍යායනා කරනකොට අක්ෂර පද ්‍යාන්ජන පාර්ශෝද්ධයෙන් යුක්තවීම අවශ්‍යයින. ඒ වගේම ඒ සජ්්‍යායනා කරන්න ධරමයේ ඇසූත්‍රයේ අරථය මෙනී කරන්න පුළුවන්න්න වඩාත් හොඳයින. ඒ වගේම ඒ අර්ථයමිනි වෙනකොට මහා ගැඹුරු දහම් සඥා පාල වෙනවානි. අහන කෙනටත් ඒ සජ්ඥායනා කරන්න ධර්මේ තේරෙනකොට බොහෝම ගැඹුරු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ද හෙම නැකීමවරුණන කෞරවාරි ස්්‍රාවකේ පිරිත්තේ තේරුම දන්නේේ. හැමේ ස්‍යානකනවා ගෞරවෙන්. එතකට මතක්කර ගන්නුුණ මන්ඩුකදීවේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වදාළ ධරමයේ අර්ථේ දැනකර නෙමෙන දෙවල්ලො වගේ ඒ ස්වරේ ඒ තරම් මිහිරි. ආන්නේ සිත පහදවාගත්. එදා කාශ්ප බුද්ධසාාසන කිරිවුල්ලු පන්සේයක් පමණ ඒ ගල්ලෙනේ අභිධර්ම සජ්්‍යායනය ඔහු අභිධරමේ සජ්ඥානකිරීමේ එකත් පිරිතක්නිවරුණ. හග හිටියනන්නේ ඒ අිධාරම කිරිවුලුන්ට ේරුණේ නෑනේ නමුත් සිත පහදවාගත්තනයේ ස්වර නිමිත්තට එදාාර මැරෙන්න්නේයන ගැනඩියයාට සතති පටහන සූට හතන්වා අපිදේශනා කළේ ැනඩියා දැග හිටේ නෑන මේ සති පට්ායක් කැහෙන කියලා. එ නමුත්ඒ ස්වර නිමිත්තට සිතපාදවාගත්තන. ඉතින් වරන අන්නේ වගේ දැන් මැරන වෙලාවක ඔය බොලොන්ද ගීතිකාාවක් සොර නිිත්ක් කාවත්හෙම කොමද වරන. ඉතින් ඒවාගේ මහ විසාලා අනරකුත් යන අනිි පත් තු දම හ වන. දේ අර්තයේ ොතේරුනත් හෙන්නේ බුදු නක් කියලා හිතේ පැදීමක් ඇතිවෙනවන ඒකත් මහාලාබයක්. වඩාත් හොදයි තේරුම දැනගෙන අර්ථය සම්ර්ශණ කරම සංජානකකිීම ඒේ නොදන්න කෙනෙක් මම්ම කන වැඩ වැඩක් නෑන කල අතහරල දන්නප තේරුමතිගෙන ගන්න බලන්න ජීවිතකාලම තේරුමගෙන ගන්න බරුත් පරි සංාය අතර කරන්නප. ඒමයි මට මේ ඇහෙන් මාත් එෙක්ක කතා කරන. ඇැ මන් ැල්ල ප්‍රකාශ කරන රණාවත් ඇසු කොට ගෙනම කාරණා තම්න්ද විමසැනරත්න්නේ හොඳද අස්ථාව බෝඩ පත්න සමහර විට සමහර පිරි සූත්‍රදේශනා සජ්්‍යායනා කරන විටේ පිළිබඳව අර්ථයයක්ත් වැටහෙන අවස්ථාවන් පැහැදිලි අපට හමුවන අවස්ථාති වබෙනවා. අනි පසින් විශේෂයෙන්ම පිරි සූත්‍රය පැහැදිල්ලිව දේශනා කරමිනිගේ සජ්්‍යායනා කරන හොඳ දැනෙන්නේ. හැම අපේ ඉතිහාසේ ඉන්දලා. භානක පරම්පරා ස්වාමීන් වහන්සේ ලා දේශනා කරපු රටාව දිහා බැලුවේ සමුද්‍රගෝෂ විරිත මෙ ආදීකොටගෙන විධ බීරිත් ඔස්සේ පිරිත් සූතර සජ්ජහයන කළ. එ තුළ අපට පිරිතර වචචනාර්ථය හඳනාගනටත් බැරිවන අවස්ථා තිබෙන ස්වාමි හසු මේ සම්බඳධ සමහරු කියන කාරණාවක් තමයි. එහෙම පිරිච්චියල වැඩක් නැහැකි තේරෙන්න්නත් නැහැ. ඒ හඬ ඇහෙනකොට නි පිරිතක් කියනවා කියර දන්න යැරුණාමහි. ේරුම පිළිබඳ වචනහරියට ශබ්ද වෙනවාදකි අපි තේරණ නැහැ කියලා මට හිතෙන්නේ අබහන්ස මේ කාරණ කියනකොට අර්ථයක් දැනගැනීම වැදගත් වටිනාකමක් තිබෙනවා ඒ ශ්‍රභනය කරන ශ්‍රවණ මාධරයත් එක්ක පිරිතේ විරිතත් සමඟ ඇතිවෙන්නා වූ ඒ හඩ මාධූරයත් එක්කා සමහරවිට බොහෝවිට මේ ධර්මයට හිත නැමුණු හිතේ ඇතිවෙන්න වූ අකුසල චේතනා තමන්තුනි නැතිවෙලා ෙල්ල කුසලයටට නැඹරුවන්න ශාන්ත වරූපයක් හිතේ මතුවෙනනැතින් ම හිතන්නේ මට දෙනුණ බහන්සුවේ කියනකොට. ඒ කියන කාරණ ඒ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන ඇත්තන්ටත් ලොකු මග පෙන්න්නේීම අක්්බවට පත්තඒ කියලා. ොන්ස ්‍රද්හ පැත්තට ැරන්නට ම කැමතිීමොකද ඔබහන්සේගේ දේශනාවේදී පසිත්න සසු පොතුල දෙ බහස ශ්‍ර්ධාවිටය සති සමාධි ප්‍රඥාවන් පිළබඳව්‍රදේශනා කරන්නට යෙතුනවා. එනිසාස්වාමන් හතදේ ශ්‍රදධාව කියන කාරණාව ඇතිවෙන දෙ අත්ද හදාගතයුතු පුරදු කර ගතයුතු දෙයක්ද ස්වාමීන් හස සහරවිට මේ සමහරුහිතනවා ගවදාහෝ මගේහිතේ ඇතිවෙන්න ඇතිවේවි කියලා. සමාරය නෑම ශ්‍රද්ධහාව හදාගන්නවගේ නැතරනු සමවිාස මොක ද ශ්‍රද්ධාව හදාගත යුතු දෙයක්ද නැතන් ඉබි ඇතිවන දෙඇ ස්වාමිහස. පින්වත්වරුණ බුදුරජාණන් වහන්සේගේ ආශ්චරයමත් ශාසනයේ ශ්‍රද්ධාව කියලක කියන්නේ සද්ධාති තත්හාගතස්ස බෝධිින්. බුදුරජාණන් වහන්සේගේ අභි සම්බෝධිය අදහාගැනීම. පවිශ්වාස කිරීම. පිළි ගැීම ඒහ නං ඒ අභි සම්බෝධය අදහාගන්නට නං පිළිගන්නටන ඒ කාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කෞ්ද කිය දැනගන්න ටෝනිනේ බදුරජාණන් වහන්සේ කෞු්ද බුදුරජාණන් වහන්සේ කොහොම උතුමන් වහන්සේ නමක්ද කියලා හු දැනගන්නටෝන දැන් ඔන්න බුදුරජාණන් බධාරණවරන ඔය ජාත සතු රජතුමාට මහාරජතුමනි තතාගතයන් වහසේ ලෝක පහල වෙනවා අරහන් සම්ම සම්බුද්ධ වූ. ඒ සුගතාදී බුදුගුණ දෙවියන් සහිත ලෝකී ප්‍රසිද්ධ වෙලා යනවා. ඉතිං කාටහරි අහන්න ලැබෙනවා, කුල පුත්‍රයකට ඒ භාග්‍යතුනාස පහල වනා. ඇ බුදුරජාණන්වාසේ ලෝකට ධර්මේ දේශනා කනවා. අහන්න ලබුණනාමේ කුළ පුත්‍රය ලැබෙනවා. අන්නේ කුළ පුත්‍රයාටේ ධර්මේ දැන් ලඟිම අහන්න ලබෙනවා. අහන්න ලැබුණහාම මෙයාට හිතෙනවා සෝතේන සද්ධා පටිල්ලා බේන සමන්නාගත හෝතියි. සෝතන් ධම්මාන් සුත්වා තත්හාගතය සද්ධන් පටිලබති අන්නේෙ ධරමයහාන කොටයි පතාගිතයන් වහන්සේ ගැන ්‍රද්ධාව පහලවෙන්. ඒ ්‍රදධාලාබෙන් සමන්නාාගත ගෙන හිතනවල වරුණ සම්බාධෝ, ගරාවාසෝ රජෝ පත්හෝ ගී ගෙදරනන් දුකට ආකරයක් ඔන් හිතන විදිය පැවිද්දනං අමල නිමල මාවත් පින්වරනු මාතය හිතුවවා. පැවිදිවෙන වාමන්හසේම හිතනවා. අබ්හෝ කාසුව පබාජ්ජ පැවිද්ධ කියයන අභ්‍යවකාසේවක් ඒ ඇත්තක්මයි වරුණ. නයි එතකොට අන්න්‍ය හිතනකොට යා ගහිතේ ශ්‍රද්ධා පහල වවා ශ්‍රද්ධාව පහල වනාට පස්සෙවරන, ඇතැම් කෙනෙ ගිහිගෙදරින්ද ගෙනම ප්‍රතිපත්ති සම්පාදනය දනවා ානද කුසල ක්‍රියාවේදනවා තවත ීගෙදරින් ඇ ල උතුන් පැවිදි ජීවිතයටට පත් වෙල පෙදි ප්‍රතිපදාව සම්පානයකනමේ දෙ පිරිසම අවසානය යොමු වෙන්නේ එක්ම ශාන්ත නිමනකටන, ආනේ නිවනවෙත්ත යොමුවන මාවතයේ ශ්‍රද්ධාවෙන් ලබා දෙන ශහ. සවිය නොවන්නට. යනවානට කොටින්ම කිව නිවන් ගන. බෝධිපක්ෂක ධර්ම ඇතනින් හයාට වැඩෙන්න එනිසා ්‍රද්ධාව කියන්නේ ප්‍රාණය වගේ. ශ්‍රද්ධාව කියන මේ හුස්මරැල්ල වගේ. ඒ ශ්‍රද්ධාව එන්න එන්න එන්නන්න බොහොම පිරිසිදුව දිියුණු කල් හදාගනන. වරුණ මේ ධර්මමාර්ගගේ ආශ්චාරය තමයි මේ ලෝකේ වෙන කිසිම ඉගැන්වීමක නැති ආශ්චාරය තමයි. යම් ශාසනයක් බුදුරජාණන්වාසගේ ශාසනී ශ්‍රද්ධාව මුලින් පිහිටුවාගෙන ඉන්න ස්්‍රාවකයා මේ ධරමේ හැසිරෙනකොට ඒ ්‍රදධා වෙන්නේන වැඩිවෙනවරුන්. ව දාවත් අඩුවෙන්නේිනෑ. බුදුරජාණන් වසේ වරක් බලපෝ. ස්්‍රාවකයා හිතයයම් ශ්‍රද්ධාවක් ඇතිවනාානම් දෙවනි දවසට නොදවිනි සදධාවක් ඇතිව. තුන්වේ දවසීට නොදවිනි සද්ධාවක් ඇතුවෙන. එක බුදුරජාණන්වාසගේ බුද්ධ දර්ශනයේ ඇති ආස්්චරයමත්කාරණෙ කවුරුවත් බුදුරජාණන්වාසේ බලලා. ඇති කියලා සෑහිීමට පත්වනේන අදන යන්න බෑදැන් ඇති කියලේ මේතුවෙන. එකක් දවසක් දක්කනම් බුදුරජාණන්වාසේ ළඟ පාතකනම් වැඩයිනින්න පුළුවන් දුරක්නම් අනිවාර්රය යනවරුන් මේ බුදුරජාණන්වාසේගේ රූපය ගැනමකි වේ තරන් ලස්සන එතකොට ඒ දාරන ධර්මෙක්. ැරියක්ක් අහවනඔ සමාහර හිටියනවරු හරිකම්මලි බදුරජාන්ස බලන්නේන්න. එකෙන් දැකලා තිබුනනෙ අහල තිබන විතරයි මහල තිබන නමුතර මාන්නය කුල පරම්පරාවල් ලැබිච්චේ. ඒ ඒ මග පෙන්විම් ඒවත් එක්කවරුණ මේ බොහොම වැරදි දෘ්ටියක හිටිය භාග්‍යතුන් වහන්සේ කුල පම්පරානසන කෙනෙක් රූපෙට ගඩා කරන කෙනෙක් අමුතු බන කියන කෙනෙක් කොන්ොමන කිමිවරු. එ ්‍රහක්්මන සමාජයේයට අමුතුේ කොම ධර්ම. භක්මණ සමාජයේ ආත්ම සංඥාව වඩන්න තරකරගන්න පාර කිය අදදි බුදුරජාණන්සේ ආත්ම සංඥෙන් අතමි දෙන්න මාවතකකිවා. ලෝකේ බොහෝගැන්වීම නිත්‍යෑ සුකයි සුබයි ආත්මයි කල පෙන් නඇදි භාග්‍යතුන්ස වදලනෑ අනිත්‍ය දුක අනාආත්ම අ සසුභ පදනමක ලෝකි පවතින්නේ පුළුවන් අවබෝධ කරගන්න. එතකොට මේ තතාගිත යන් වහන්සේගේ අමාධරමයහෙදී ඇතැම් කෙනෙක් සම්මාජි්්‍යියි පහල කරගත්ත. ඒටයාගේ පුරාකෘත වාසනාව හේතුව. ඉතිං අරුණ ශ්‍රද්ධාව කියන මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේගේ ආස්චරයමත් සාාසනයේ ශාසනයට මඟ පෙන්වන ඉතාම් උතුම් ධර්රමයක් හීන කරගන්න පක් කිස්සිම දවසකේ ශ්‍රද්ධාව. පිනාගිය හදවතකින් අමා ධර්මය අසන්න. බුදුගුණ අස අසාසිත පාදවා ගනට වැඩිවැඩියෙන් බුදුගුණහන්ලුව නිතර නිතර බදුරජාණන්සේ ගැ හන්ඩෝඩ ධරමය ගැ සංගරත්නය ගැන ඒවරුණු නිතර සුලභ වසන්නටෝ සුලභවාසනකොට තමයි ශ්‍රද්ධාලේ. ඒ හන්සේ කියන්න විදිහර දැන් බදුරජාණන් වහන්සේ ජීවමානව වැඩයින්න කාලේ. ධර්මාන වැඩයින්න කාලේ. බුදුරජාණන් වහන්සගේ රූපය දැක්කලා අපට ස්වද්ධාව මතුවෙන අවස්ථාව වැඩි. දැන් අප ටෙලෙසින් දකිනවානම් බුදදුගුණ සිහිපත් කිරීම. එතකොට ධර්මය තුළින් බුදුන්දැකීම ආර්ය මහා සංගරත් මේවා හේතු කරගන්න. අපි ස්වද්ධාව ඇතිකර ය කිය කාරන ද වහන්සේතු කරම සිහිපත් කරන්න පිකොට අ බුදුරජාණන් වහන්ස. න්හන්සේ වැඩඉන්න කාලේ ඇතිවුණු ආකාරයම් උහන්සේගේ රූපය දැක්කහම ඇතිවුණු ආකාරයම සවදධාව කටනැගෙනවාත් ස්මන්හන්සේ අපි ධර්මය කියවනකොට ස්වාමින් වහන්සේලාට ගෞරූ පස්ථාන කරනකොට එතකොට බුදුරජණ වහන්සගේ බුදුගුණඟ බහන්සිහිම බුදුගුණ මුණු රයක් මුරුල්ලේම දේශනා කරන්න මහා පින් කම්පවත්වමින්. ඉතින් එවැනි අවස්ථා තුළ ශ්‍රද්ධාව ජනනයවීමේ ඉඩකඩරට බදුරජණන්හන්ස වැඩඉන්න කාලෙ හා සමානවම සිදුව නොත්ස්වන් වහන්ස පින්වත් පරුණ බුදුරජාණන් වහන්සේ දෑසින් දකපු එහෙත් පෙරපුොරුලද පාර්රමිතාබල්ලයක් නොමැඇති උදවිය ඉන්නට ඇති. එයායට බුදුරජාණන් වහන්සේගේ ශන්ත මිහිර නොදැනන්නත් හැ එහම බොහම අඩුව. හැබැයි බුදුජාණන්සේ පිරිනිවන් පැවට පස්සේ මේ ලෝකට පහල වූ රහතාන් වහන්සේ හිටිය. ඒරහතන් වහන්සේන බදුරජාණන් වහන්සිේ තමන්ගේ මස් ඇස් දෙකින් දකල තිබුණෙනෙ හැබැයි සිත් නැතින් දැක්කා හදවත නැමැති දේසින් දහමනෙමසි ඇසින්. ධම්ම චක්කුව පහළ කරෙන දැක් බුදුරාණන් මා සැබවින්ම දකින්න පුළුවන් තහාගත ධර්මය අවබෝධ කිරීම හැබැ එතනින් මෙයා පැත්තිවරුණු ඒ අස්සිරිිමත් රූපය දකින ස්ුවන්නවන්නන් සම්බුද්ධන් කෝදිස්වාන පසේදති. අනබල රහතන්වාසේ කෙනෙක්කේ පු කතාව. ්‍රන්වන් පාට බුදුරජාණන් වවාස දකිනොකට කාගේ හිතද පහදින්නත් ඕනගෙනෙ හිත පාදදින. එඒත ගොට මහාසාගරයේ වගේ ගැඹුරු සිල් ඇති අනන්තාකාශේ වගේ ගැඹුරු පැනෑඇති ප්‍රඥාඇති බදුරාණන් වහස දක්කින කාගගේ හිත පහදිනන්නේනැත් හමෝගෙ සිත් පහදිනව එහමයි රහතන් වහන්සල් ප්‍රකාසකල හෙනම් ප්‍රහතන් වහසල් හෙම ්‍රකාශ කලාන මුන්න තරන් ලස්සන ඇතිදේ බුද්ධරූපේ. ආන්ෙම හිතන ගොටවරුන බුදුරජාන් වසෙන් නොදුට දෑසක් ඇති හදවතේ වුන. ඒ සිත් පොතේ ලස්සනට බුදුගුණ ලිය වෙනවා ඒ සිත් පොතේලේ වෙන බුදුගුණ නොමකෙන්න්න. වගබලාගන්න ඕනි සංසාහරෙන් අතමේ දෙෙනන.ඒක ශ්‍රාවකයා දක්ෂ වවෙන්න ඕනි ශ්‍රද්ධාව රැක ගතයුතු ධරමය ශ්‍රද්ධාව දියුණකරයුතු ධර්මය ්‍රදධාවව දිියුණ කිරීමේ ඉමක් කොනක් පෙන්න්න බෑවරුණ. එනිසා අපි මේ. ර්තමානය තුල බදුගුණ හොඳදයොට මනහි කරල්ලා ුදුරජාණන් වහසේ ගැන හිතමින් අපි ඕන තරන්ව සාමාන්‍ය අරමුණු ඉත්වලට අරගෙන අනුව කල්පනා කරමින් මෙ හිතාරගෙන මුන්න තරම් දුරක් යනවද විසම මවත්වල ඇබැයි ගිය දුර පේ නිත්නය අවසසාන ගිය දුර කොච්චරදක කියේවාන සමහර අරමුණු දුරදිර් ගැස්සලා ජවිත අතහරදාන අරමුණ වෙනේ. ඒ තරම් නීචවන මනසකට මේ ශාම්තිය ලබාදුුණු මුොන්න තරම් පෘතුල ශ්‍රද්ධාවක් ඇතිවේද මේ හදවත්. එනිසාවරණ බුදුගුණ ආන්ටෝන නිතර් සධ්‍යානා කරන්නට ඕන. ඒගේම දුරජාන් වසික අසිරමත් චරිතය මොනම මොහොතකවත් අමතක කරන්න හොදනේ.ඒෙන් අබින්නම් පච්චවෙක් කිතබ්ං නිත්තර මෙනෙහි කරන්න ඕනි එයාස්චරිමත් සාාත්‍රෝන් වහන්ස දැංඉති මනුවකරන්න දවරුන් අපේ ආපු කාලේ බුදුරජාණන් වහන්ස පිරිින්වන් වැදලා අවුරුදු දෙදහස් පන්සේකට වැඩිකාලයක් ගත වෙලා දැන් ඉතින් හිතහදාගෙන එදාටත් වැඩි උද්‍යෝකයගින්. දැන් අපි බුදුරජාණන් වහසේ දාම් හිරු මටල උදාවනාවරුණ. දැ හිරුමල්ල දා වෙලා දැන් ටික ික ිකටි ැසේයනවා ර මඩටල පෙන් දැන් ඇත්වේගෙන යනවා. ඒනං යහසුළුවෙෙන්වන ඉරමඩල උදාවෙලා තියන වෙලාවේ. ඒ ධර්මාලෝකයේ ජීවිතය බලාගන්න. ති එහි මුද්‍යෝගිමත් වන කෙනාට තියන සියලු සබන් චේතසෝ සමන්න හරිතාවා සියලු මුළු මානසික හැකිියාවම යොදන්ටෝනි බුදුරජාණන් වහන්සේ බලන්න. කවදහෝ දවසක දැකගන්න පුළුවන්රු. ඒ බලා පපොත්තු හිතේ තියාගෙන බුදුරාණන් වහසගැ හිතන්. ඇතර ඔබහන්සේ අර හැම ධර්ම දේශනාවකටම මත්තෙන් ආරම්භිහට මත්තයෙන් ඔබහන්සේ බුදුගුණ සිහිපත් කරනවා. එදිනෙ වැනි අවස්ථාව තුළ සැබවින් ම අපට බුදුරජාණන් වහන්සේගේ රූපකාය දෙනෙත් ඉස්සරහා මැවී පෙනවා ස්වාමින්හන්ස. ඒ තුළ ඇත්තරම බදුරජණන් වහන්සේකිරරි අප්‍රමාණ ගෞරවයක් හිතේ ඇතිේ නවන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන මහා ගෞරවයක් ඇති වෙන. ඒ ආරෙ මහා සංගරත්නයෙන් පැවැත ඉන්නා වූ ඒ ගෞරවණය මහා සඟරුවන කෙහි. වර්තමානයේදදිත් එලෙසින්ම ගෞරවයක් ඇති නව වර්තමාන නම් බොහෝ දෙනා කියනත් ස්වාමින්න් හන්සලා කරන කියන කටයුතු දිහා බැලුවවාම ඇත්තම කලකිරෙනවා කියලා මහිතන්නේ එය. තමන්ගේ ජීවිතයේ වැදිතනකින් අල්ලා ගැනීමක් කියෙළම විශවාස කරන්න නැත්තම්මේ දේශ කියන්න වහන්සේලා මේ කියන්න හැම බණපදයකම. හැම අනුශාසනාවකම බොහෝ සහයක් දරන්නන්නේය ඔට ධර්මය පෙන්වා ධර්මය දකව තුළ. අපිට බුදුරජාණ වහන්සේදක්ඉන්න පුළුවන්න්න කියනකාණය වහන්සේ මොවට පහැත් ලිකරන පේන් වහන්ස වහන්සක දේශනා තුළ ති හෙ නිසා. ඒස්වත්තාව ගොඩනැගීම තුළ බුදුගුණ නැවත නැවත මනසිකාරය කිරීම ඔබට ඔබේ ජීවිතයට වටිනාම ආශිරවාදයක් කෙළ හිතන්නට පුළුවන් මේ අපි ස්වාමිනාහසේ පහතා දෙන කාරණත්යෙක් සහන්ස වීරිය පැතරත්ම මදක් යොමුුවෙන බලාපොත්තින වීරයේ සම්හඳධව ස්වාමින්හන්සු වහන්සේ දේශනා විදි සිහිපත් කළ සහස වීය විදිහයට අපි බලන්නේ ගතේ වීරය ස්වාීනාහස ශක්තිමත් බව සමර්ගෙන යෝදෙක් වගේ ශක්තිපත්යයා ඉන්නකොට බයක් හිතේ ඇති වෙ නහැ හරි පිටත්. ශක්තියක් ඇතිවෙන හැ කියේලා. ඒ ඒ දක්කින්නේ කිතේවීරයට වඩා ගතේව හරි උලොකු උසමහත ප්‍රතාප අත්දේ හැයක් තියනේ නිසා බයක් ඇතිවන්න උන්න හැක් කියලා. හැබැයි ඒ වගේ ශරීර තියෙනයත්ි දැකරති න ජීවිතේ බොහෝ දේවල් වලට පසු බානවස්ථා. ඇත්තර බස්වාමන් වහන්ස ධර්මයේ මේ වීරය කල හඳුන්වා දෙන්නේ සැබැවින්ම ගතේවීරත් එතෙන්ට අත්ත හෙමනැත්වන් හිතේ. මන්ගේ අධ්‍යාක්මය ඇතිවෙන්නූ වීරියද ධර්මාණකූල ජීවිතයක්ත් තුළ ධර්මය හාබයන පුද්ගලයකට ධර්මය ඇසු නිසුර කන පුද්ගලයෙකොට. ඒ වීරය ඇති කර ගත යුත්තේ ධර්මයත්තක හිතේ දස්වාමන් වහස එමනත්තම් ඒ තුළර අපි සීපත් කරන ලෞගක සමාජයේ ගතය වීරියද ිනිසුන් බලාපොත්තිකුමක්ද ධර්මාණුකොල විග්ගාය ස්වාමන්හන්ස. පින්වත්වරුණ ශ්‍රද්ධාව කියයන්නේ චෛතසික ධර්මය වීර කියයන්නේ චෛතසික ධර්මය සතිය කියන්නේෙක් චෛතසික ධර්මය සමාධිය කියන්නෙත් ඒ අක්ගතා චෛතසික ප්‍රඥාව කියනෙත් ඒ ප්‍රඥාවනැමැති චෛතසික එතකොට මේ සිතත් සමඟ පාලවන චෛතසික ධර්මතා තමයි මේ ශ්‍රද්ධ වීරයාදිී නම්වලින් හඳුනොනු ලබන්නේ එතකොට වීරිය කියන කාරණය බුදුරජාණන් වහන්සේගේ ශාසනෙහි නිවන් සොයන නිවන් මගේ ගමන් කන්න ස්්‍රාවකයාට ඒකාන්තින් තිබිය යුතු උදාර ධර්මයක් ඒ වීරිය කියන එක බෝධිපාක්ෂික ධරමවල සෑහිෙන තැනකේදිලතියෙන? බුදුරජාණන්සේගේ බොජ්ඥංග ධරමවල වීරය දෙනවරුණ. එළඟට ආය අෂ්ටඨාංගි මාර්ගේ වීරයේ දෙනවා සතර සම්මය ප්‍රධාන ලෙස වීරය ගැයි කතා කරන්නේ සතර ඉර්ධිපාද තුළ වීරය දෙනවා ඉතින්හම බලනකොට ඒ හැම තැනකම කත්තා කරන්නේ වීර් චෛතසිකේ කුසල් සිතහා යෙදෙන වීර චෛතසිකේ ගැ. වරුණ මේ ඇගේ මස් මොනතරන් සවිමත්තුවනත් බලයෙන් කොච්චර ශක්තිමත්තුවන කායි බලයෙන්. හිතේ වීරයක් නැත්තම් පවුතවන්න. අකුසල්දුරු කරන්නට නීවර්ණවලින් හිත ඇත් කරන්නට එයා සැබෑ වීරිවන්තෙක් නෙේ. යෝ සහස්සන් සහස්සේන සංගාමි මානුසංජිනේ. යුද්ධ දාහකට ගිහිල්ල, යෝදහින් දස දහස් දෙනා පරාජය කරලා. ුද ලින් දිනන්න පුළුවන් ගතේ වීරඇති පුදගනියෝ ලෝකෙ පහළවෙන්න පුළුවන් හැබැයි ඒයා සැබෑ සංග්‍රාමසූරේක් නොවන බව බදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් සැබෑම සංග්‍රාම සූරය ක්ලේස සංග්‍රාමයේ දිනන තමාව ජයගන්නා පුදගලයක්. න්නයා සතු යම් මානසික බලයක් වේනම් යුද්්‍යයෝග කර බවක් වේනම්. උත්සාහයක් වේනම් පවතවන්නට අකුසාල්දුර කරන්නට ගුසල් වඩන්නට අන්නක තමයි මේ සාසනේ වීරිය කෙලා දේශනා කරන්නේ ඒනම් ලෙඩෑන්දේ ඉන්න කෙනටත් මේ ලෝකින් ලොකුම ශක්තිමන්ත්‍යාවවෙන්න පපුළුව ඒගේ අිතමුක් ශරීරයේ පනැතිවල ඔහේ ෙඩදංවල ඉන්න කෙනෙ කොටුනත් මේ ධරමය තුළයි මානසික වීර ඇති කරගන්න පොළුවන් ඒවගේම කොච්චර ඇගේ පත හයි ඇතිබුණත් කෝචර මස්ලියල තිබුණනත් මස් වැඩිල තිබුුණත් වැඩක් නෑ මෙන්න මේ කියන වීරිය නැත්තා අනිත්තකවරුණ මේ කාය බලයේ දින කියකට දවලංගුවෙන් කාය බලයෙන් අපි මේ දකින පුද්ගලයෝවාගැේ ඒවගේ පිභහරන්න පුළුව යෝධය පහල වුණ. තකොට ඒවාගේ අය අතුරදන්වෙලාගයා යන්කේච සමුද දම්මන් සබන්තා නිරුවද හම්මක් කෙනෙ කාහන්න පුළුවන්ගේන මාර්සික වීරියන් නැතිවෙනව නේද මානසක විඩියන් නැතිවෙන බව හැව හැ බරුණේ මාර්සික වීර යම් පලයක් සාධනය කරලා දෙනවා. මාර්ගඵල නිර්වාණේ ආනේ මඟඵල නිවන් පිණස මානසික වයට බොහෝම උපකා. එනිසා අපි මේ මානසක වීරය ඇති කරගන්න ඕන කාය ආලස්ය දුර කරන්නට ඕන හිතේ හැකිලීම් පැකිලීම් පැත්තකට දාලා ුදුරජාණන් වසගේ ධර්ම විසෙහි. බොහෝමොයි උද්‍යෝගයක් උත්සෝල්හි භාවයක් ඇති කරගන්නටඕන. ඉතිං ඒවදෙසා සංසාරයේ මය දකින්න. සතරාපායේ දුකදකිින් නෙදවරන. ිච්ච මනිසත් කමී වටිනාගම දකිින්. මිනිසත් භවී පරිත්ත භාවී ස්වල්පභාවය දකින්න ලැබිච්ච මිනිසත් බව මොනතරම් අමාරුවෙන්ද පවත්වන්න තියෙන කෙළ දකින්න. මේ කසිර සම්බාධක මැදින්ග වෙන සසරක් ඇයි මම නැවත ප්‍රාර්ථනා කරන්න කළ හිතන්න. කට්ටසී වඩ්ඩන කියලායි සාමාන්‍ය පුද්ගලයකුට බදුරජාණන් වහන්ස ආමාන්ත්‍රනයකයි සොහොන් වඩන කෙනක් ඇයි ම සොහොන් වඩන කෙනෙක් වෙන්නේ. ඇත්තු වෙලා මේ මහපොළට පිස්ස එකතු කරේ නැදවරුණ. එෙම තලබලූ තිමිට තිමින්ගර ආද ඒ හා මත්ස රාජර වෙලා හෙම ඉතිහාසයකින් දෙන මේ පනිවිඩය බුදුරජාණන් වහන්සේ අපට කරුණාවෙන් කියා දුන්න අප නුදුටු අපේජීවිත හා සැබැඳ ඉතිහාසේ දුටු බුදුරජාණන් වහන්සේ කියා දෙන වධාරන අමාධර්මයක් මේ. නිසකල් එස මේ ධර්මය පිටල් වීරය වඩනවනං. ඒක මහා වාසනාවක් හැබැයිවරුණ. බුදුසුනින් අන්‍ය වූ ගැන්වීමක කෙනෙක් වීරය වඩනවනං එක මහා අවාසනාව. එහනම් අවාසනාවන්ත වීරියකුත් තියෙනවා වාසනාවන්තු වීරයක් තිනවා. අවාසනාවන්ත වීරතියෙන්නේ අ්‍ය ශසනවල. වාසනාවන්ත වීරතියෙන්නේ මෙසාසනී. බුදුරජාණන් වවාසේ වදාාරෙනවා වීරිය වැඩුවල් ලොකූ අලාබයක් සිද්ධ වෙනවා අ්‍ය සාසනවල. ඇයිඒ ඒ මිත්‍යා ප්‍රතිපත්ති පුරන්නයා වීරි වඩන වඩනවාරයට පෞුරැස් වෙනවා. බුද්ධසාාසනයේ හැකිලිලා මුළුගැන්විලා නිදිබරිෙන් තිීන මිද්ධයෙන් කම්මලිකමින් හිටයොතේක මහා පාඩුවක් ඇයිඒ බුදුපත දුරලබයි. මිනිසත් බව දුර් ලබයි, සද්ධර්මශ්‍රවනය දුර් ලබයි මේ දහම් සාකච්ඡ කතා මෙකු හැම දාමහෙන්නවරුණ. තාම විරලවහෙනක් දහමක් මේ ඔපටහැ නිසා මෙව්වා සලකලා ප්‍රමාදීවෙන්. ඒ මයි ස්වනාාස ඒ අප්‍රමාදී පහවය ඇති කරන්නට. වීරයේ ඔබ තුළ ඇතිවේවාකෙල් අපි ප්‍රාර්ථනාකන ප්‍රාර්ථනාවට පමණක් සිමාාවන්නේ නැහැ. අපේ අර පැරණි කියම නත්ති වෙනවා, සාමාන්‍ය ජනවහරේ කියම නත්ති වෙන හිත ඇත්නම් පතකුඩා දෙකිය. මට මිකාරණාව ඇහෙනකොටම බුදුරජණන් වහන්සේ සිහයට නැගෙන්න්නේ. උන්වහන්සේ හිතන් තමයි. පිසාවින් වහන්සේ සිහිපත් කලා වගේ උන්හන්සේගේ හිතේ ඇතිමුණු වීරය තමයි දහසක් ඇතුන්ට වඩා ශක්තිමත්ව කාක ශක්තියපවා ගොඩනැගෙන්න්නට හේතු වනේ තිනෙ නිසා එවීරය ඇති ඔබ ශ්‍රද්ධාවන්ත ඔබ මේ ජීවන ගමනේ ලැබිච්ච සංසාර බයදැක්කලා සංසාරයෙන් මිදන මාර්ගය නැත්තං සංසාරයේ බයදැකපු අපිට ඉන් විිධන මාර්ගේ කියයාදදුු බුදුරජාණ වහන්සේෙර ශ්‍රදධාව ඇතින් නොනවාවනම් මේ අපපියන්ට පාඩුවක්මයි. එනිසා, ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ උපරිම පලනෙලාගන්නට අපි වහවහා කටයුතු කරමු. ඒ සඳහා වහවහා කටයුතු කිරීමේ වටිනාකම කියාදමින්. ඒ සඳහා වටිනාම මාර්ගය අපට පහදා දෙමින්, බුද්ධ මාර්ගය තු ලපුව හික්මවන්නට හැම දෑමාර්තය ධර්මයෙන් අනු ශාසන සිදු කරන සිත්නේ තසපයකරු දේශක කියාන් වහන්ස. ූජනිය වන්දනය බලංගොඩ රාදස්වාමිහන්ස. ඔබහන්සේ නිදුක් පේවාන රෝගි බේවා දිහිරිකායිශව බහන්සිර ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒවතුම් බූජාතු සත්්‍යය ධර්මය මේ ගෞතම සබුද් ශාසනයම බහන්සේයට ශාක්ෂාත්කිරීමට මෙසියලු කුසල සම්පත්තයෙන් හේතු වේවා කියලා වැඩ සටහනනිමා කරන මහොතේ ප්‍රාර්ථනා කරන පෙස්වාමන්හන්ස. සාධූ සාධූ සාධු මම අනුමෝදම් වෙනවා පින්වත් වරුටත් නෙත්තෙ ෆෙම් කාරයමණ්ඩෙලි හැම දෙෙනටමත් මහා සංහරත්නය තුළ පින්වත් හැම දෙනාටමත් අනන්ත බුදුගුණ බලයෙන් දම්ගුණ බලයෙන් සඟගුණ අනුහසින් සැනසිලි විඳවිද. මේ අමා ධර්මමාර්ග ප්‍රගුණ කරලා නිවන් අමාාවෙන් සැනසන්නම ලැබේවා කියලා ආශිර්ුවාද කරනවා ප්‍රාර්ථනා කරනවා සිරු දෙනාටම තෙරුවන් සරණයි. ඒ ගෞරවනි ආශිර්වාදත් සමගෙන් අපේ. ඉරි සිත්නෙ තස්ව පෝනිිමාවට පත් කරන මොහොතේ අද දහ නවවෙනිදා. ඊළඟට තව සතියකින් එකන් දහ නම්මවලෙන ඉඳලා ඉළඟ සෙනසුරාධ වෙනකොට අපි ගෞරවණය ස්මන් වහන්සේ මේ සිහිපත් කළ ආකාරයටම ශ්‍රද්ධව ජනනය වන බුදුරජාණන් වහන්සගේ ගුණියන්න සුරේ බුදුරජණන් වහන්සේ දකින්නට ලැබෙන අසිරිමත්තෙන්කම සරණමාලයේ මහා සෑ අබිය සපි සිදු කරන වාර්තතු විසි පස්සවෙනි. සම්බුද්ධ ගුණවරුණ පින්කම රෝල්නසින් හොම් පොච්චලිකා තන අධිපතිතුමන් අපේ මනජහේවා සම්මැදිතුන්ගේ නොම සුරුදායකත්වේෙන් සිතුවෙෙන්න්නාවූ අසිරිමත් පින්කම පෝජනයේ රාජංගනයේ සුදම් ස්වාමින්හන්සේගේ හසිරිමත් අනු ශාසනාවෙන් සුදුවෙන්නා වූ පින්කම පෝජනය ක හගොල්ල සෝම ශ ස්වාමින්න්හන්ේ ඩුදුම්බර කාශප ස්වාමින්න් වහන්සේ ගුල්පන සදස්සි ස්වාමින්න් වහන්ේ වල් පල ගෝතුම ස්වාමන්හන්සේ මාතර මහින්ද ස්වාමින්න් වහන්සේ. වගේම රාජාංගනයේ සුමනසාරස්වාමීන් වහන්සේ අකණ්ඩව රය පහන්වන තුරා බුදුරජණ වහන්සගේ ගුණියන්ම සිහිපත් කරන දෙපෑක දෙපෑක වූ දේශනාවන් පවත්ව නසිල්මත් පින්කම එනිසායි පින්කම ඔබේජීවිතය බුදුරජණන් වහන්සේ දෑසින් දකින්න සිත්නතින් දකින්න. අවස්ථාවතාරන පින්කම්බවටත්වේී. ඒනිසා අප ඔබට ආරාධනා කරන ර්තු විසි පස්වවෙනිදවෙන වැඩ මොනවතිබුණනත් එසසි අල්ල අතහැර දමල අපි බුදුරජණ වහන්සේ දකින්නට ස්ර්ණ මාලී මහසෑ අභියසටේ රාශවවම මාර්තු විසි පහස්ස අවසතුන පමණවන විට. පසුදා උදෑසන හයිදක්වා කන්නව පැවැත්තිෙන්න්නාාවූ මේදේශනාව ජීවිතයවෙන අස්කරාාවේ. ඒ උතුම් ආරාතනවත් කරමනවයි සිෙදනි තසපුුව. ට පත් ඔබට පුළුවන් මේ දේශනාවනඇවත ශ්‍රුවණය කරන්න ැතෙ ෙම් බන බ නාලිකාවේ. ර්ම දායකත්වය ගන්නට කතා කරන්න බිඳුවයි හතේව හතරයි විසිපහයි තසියදා හතරත් විවෘර්ත වගසී පත් කරන හැම නට ෙ වන් .